අද සිහිපත් පොකුරේ මේ කතා කරන මාතෘකාවට පෙරවදන් සපයන්න මම උද්ෘතයක් හොයාගන්නවා. මේ උද්ෘතය සපයන්නේ මහාචාර්ය සරත් විජේසූරිය. එතුමා සඳහන් කරනවා නිරන්තර දැනුම සොයා යන කවීත්වයෙන් හෙබි වින්දන රසිකත්වය ගැඹුරු ජීවන දැක්ම පටු දෘෂ්ටිවාදයේ නැති රටේ තොටේ මෙන්ම ලෝකයේ පිළිබඳ අසීමිත අවබෝධයක් ඇති අකම්පිත නිර්භීත මිනිසෙක් කියලා. ඒ පෙරවදන් මං හිතනවා සර්ව සම්පූර්ණයි කියලා. මේ අද සියපත් පොකුර. අහම්බය ජීවන චර්යාව කරගත් අරමුණක් නොමැති මැප් එකක් පමණක් අතැතිබ සක්වල පියස යට කරක් ගැසූ සොඳුරු තීර්ථ යාත්‍රිකයා. නිරන්තර දැනුමෙන් සුපෝෂිතව කාවිත්වයෙන් රසිකත්වය පොබ කළ ගැඹුරු මානව දෘෂ්ටියේ ලයාන්විත සොඳුරු හඬ ප්‍රකාශකයා. ලන්දේසි දූපතින් පැමිණ ලිලිපුට්ටන් තුටු කළ ගලිවරයා. සමන් අතාබුදහෙට්ටි. ජීවිතය අර්ථ කාව්‍යයක් කළ ජේත්තුකාර සංස්කෘතික මිනිසා. ලංකාවේ 800 වසකට එහා ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යකරණය පිළිබඳ ඉතාම හසල දැනුම් සම්භාරයක් ඇති විද්වතෙක් විදිහට අපි එතුමාව බොහොම ආදරයෙන් පිළිගනු ලබනවා. සමන්න තවුදෙට්ටි මහත්මයා, මට තිබෙනවා මේ ප්‍රමාද දෝෂයක්ද නැත්නම් මෙහි සත්‍ය කතාව කුමක්ද කියන කාරණාව පිළිබඳ පසක් කරගන්න. ඔබ එක්තරා යුගයක ගුවන්විදුලියේ 50 වසරක ප්‍රමාද දෝෂ කියන පොතේ ඔබේ නම සඳහන් වෙනවා, සමන් ආතාඋදෙට්ටි කියලා. හැබැයි ඊට පස්සේ ආපු හැම පොතකම සඳහන් වෙන්නේ සමන් ආතාඋදෙට්ටි කියලා. මෙතනින් කෝකද හරි? අරක මං හිතන්නේ මේ ප්‍රමාද දෝෂයක්. ප්‍රමාද දෝෂ පොතේ තියෙනේ. මොකද පොතේ පිටකවරෙන් ඇත්තටම මේ මුද්‍රණයට කලින් දැක්කේ නැහැ. මුද්‍රණයෙන් පස්සේ තමයි ඒක මට දකින්න ලැබුණේ. ඉතින් එතකොට සිද්ධ වෙලා ඉවරයි ප්‍රමාද දෝෂය. ඒක එහෙම යන්න ඇරිය. ඔබේ ජීවිත කතාවේ යම් යම් තැන් ඔබත් එක්ක කතා කරනකොට මේ ප්‍රේම කීර්ති ගාව තිබ්බ ඔබේ හඬපටයක් පිළිබඳ කතාවක් ඇති වෙනවා. මේ හඬපටය ඔබේ පාසල් සමයේ හඬපටයක්. ඒක ඔබට ලැබුණා? ඒ හඬපටේ නැති වුණා සුරේ. මේ හඬපටය මම හිතන්නේ මම උසස් පෙළ හදාරන සමයේ ප්‍රේමකීර්ති මාව සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරපු වෙලාවේ ඔහුගේ ශනිදාස ආදී වැඩසටහනට. එතෙන්දී ඒ කාලේ මම මේ ගණිත විෂයන් විද්‍යා විෂයන් හැදෑරුවේ මේ ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තුව තමයි ඉස්සරහට තිබුණේ. ඉතින් ප්‍රේමකීර්ති මේ ගැන ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා ඔහු එක තැනක කියනවා, හැබැයි මම කැමති ඔබ ගුවන්විදුලියට එනවාට. මගේ බලාපොරොත්තුත් එයයි. ඔය ඉංජිනේරු කර්මාන්තය අත්හැරලා දාලා ඔබ ගුවන්විදුලියට ආපු දවසක ප්‍රතිවාදනය කරන්න මම මේ පටිය පරිස්සම් කරලා තියාගන්නවා කියලා. මේක මම හිතන්නේ 1974-75 පමණ මම හිතන්නේ මේ පටිගත කිරීම කළේ. ඊට පස්සේ මේක ප්‍රේමකීර්තිගේ ලාච්චුව තිබුණා. හැබැයි 77 මැතිවරණයෙන් පස්සේ ප්‍රේමකීර්තිව වැඩතන කරනවා. ඒ වෙලාවේ ප්‍රේමකීර්තිගේ ලාච්චුව කවුද කඩනවා? කඩලා ඒකේ තිබුණු සියලුම දේවල් අස්ථානගත වෙනවා මේ පටිය ඇතුළු. සියල්ල ලැබෙන්නේ නැතුව යනවා. දැන් ප්‍රේමකීර්ති සමග පාසල් සමයේ ශනිදාසාදේ හඬ කොටසක් පටිගත කිරීම සඳහා සහභාගි වීම කියන කාරණාව ඔබේ ගුවන්විදුලියේ පළවෙනි තැන නෙමෙයි. ඊට පෙරාතුව ඔබේ පාසලේ තිබුණු විවිධ අවස්ථා සහ ඒ වගේම ඔබේ නාට්‍යකරණයේ තිබුණු උනන්දුව නිසාම ගුවන්විදුලියට එන්න පාරක් කැපෙනවා. මම කැමතියි ඒ පිළිබඳව ටිකක් කතා කරන්න. පාසල් යුගයේ අපි පාසලේ නාට්‍යවලට සහභාගී වුණා රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ කාලේ. ඒ කාලේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාව හිටියේ එච්.ඩී. සුගතපාල මහත්මයා. ඔහු නාට්‍ය ලෝලියෙක්, ඒ වගේම සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සභාපතිවරයා. ඉතින් මගේ තාත්තා ඒ විද්‍යාලයේ ඉගැන්නුවා. තාත්තා නාට්‍යකරණයේ නියුතු වුණා ඒ කාලේ. ඉතින් අපි පාසල් නාට්‍ය තරඟවලට නාට්‍ය කළා. අපේ නාට්‍යවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. 1968
පාසල් නාට්‍ය තරඟයට අපි නාට්‍ය දෙකක් ඉදිරිපත් කළා. ඒ එක නාට්‍යයක රංගපෑම වෙනුවෙන් මේ හොඳම කනිෂ්ඨ නළුවා විදිහට මාව නම් කෙරුණා. කනිෂ්ඨ අංශයේ මේ නාට්‍ය නරඹන්නට ඇවිල්ලා හිටියා එවක ගුවන්විදුලියේ ළමා වැඩසටහන් භාරව හිටපු ප්‍රභාරණතුංග. ප්‍රභාකා ඊට පස්සේ අපේ විදුහල්පතිතුමාට කියලා තිබුණා මේ නාට්‍යවල රඟපාපු ළමයි කීප දෙනෙක් ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සඳහා සහභාගී කරවන්නේ කියලා. අපිට ප්‍රභාරණතුංග කියන්නේ අපිට හිටපු ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය ගුවන්විදුලියේ. ගුවන්විදුලියේ ඊටාම දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්, ඒ වගේම වැඩසටහන් සම්පාදකවරියක්, වැඩසටහන් නිෂ්පාදකවරියක්, ගුවන්විදුලියේ ළමා හා කාන්තා වැඩසටහන් ගණනාවක් ඇය නිර්මාණය කරපු වැඩසටහන් ගණනාවක් අදත් මම හිතන්නේ අපේ මතකේ තියෙනවා. ඉතින් අපි ප්‍රභාක් ඇවිල්ලා අපේ නාට්‍යවලින් ළමයි කණ්ඩායමක් තෝරගත්තා ළමා පිටියට. ඒ අතරමත් හිටියා. එහෙම තමයි මම ගුවන්විදුලියට මේ වැඩසටහන සඳහා මුලින්ම අවතීර්ණ වුණේ 1968 අවුරුද්දේ. දැන් ගුවන්විදුලියට පැමිණිලා සහන නිවේදකයෙක් විදිහට 1975 වෙනකොට මේ කටයුතු ආරම්භ කරනකොට ඔබට මේ මාධ්‍යයේ යම්කිසි අනාගතය පිළිබඳ දැක්මක් දීපු ගුරුවරු හිටියද? නැත්නම් ඔබ ගුරුවරු සොයාගෙන ගියාද? ඒ කාලේ ඇත්තටම ගුවන්විදුලියේ මේ උගන්වන්න කියලා ගුරුවරු හිටියේ නැහැ. එහෙම ක්‍රමවත් විධිමත් ක්‍රමවේදයක් තිබුණෙත් නැහැ, විශේෂයෙන්ම ශිල්පීන්ට. නමුත් අපි බොහෝ දෙනෙක් සමග සාකච්ඡා කරලා, මිත්‍ර සමාගම් පවත්වලා, ඔවුන් කරන වැඩසටහන් අහලා එහෙම තමයි ඉගෙන ගත්තේ. ඉතින් එහෙම ගත්තොත් මගේ ගුරුවරු විදිහට එච්.එම්. ගුණසේකර මහත්මයා, තිලක සුධර්මනන්ද සිල්වා, අශෝක් තිලකරත්න, සුගතපාල සිල්වා, පී. වැලිකල, දානන්ද ගුණවර්ධන, මඩවලේ ශ්‍රත්නායක, මෙහෙම විශාල පිරිසක් හිටියා. විමල් අබේසුන්දර, මේ හැම දෙනාගින්ම අපි ඉගෙන ගත්තා. ඒක නිසා මම හිතන්නේ ඒ කාලේ ඇත්තටම ගුවන්විදුලිය මේ විශ්වවිද්‍යාලයකට ගියා වගේ මහා දැනුම් සම්භාරයක් උකහා ගන්න පුළුවන්, උකහා ගන්න කැමති කෙනෙකුට. කෙටියෙම කිව්වොත් උගන්වපු අය නෑ, ඒත් ඉගෙන ගත්තා කියන කාරණාව. පළවෙනි ගීතය හැටියට මේ ඔබේ ගීත සමුච්චය. ඒක මේ අපේ ජීවිතේ තාරුණ්‍යත් එක්ක බොහොම බද්ධ වෙච්ච ගීත සමුච්චයක් තියෙන ගීපද රචකයෙක් වගේ අපේ ප්‍රේක්ෂකයාට දනවන්න ඕනේ. සමන අතාවුදෙහෙට්ටි කියන්නේ මාධ්‍යවේදියෙකුට එහා ගිය චරිතයක්. ඒ චරිතය ඇතුළේ තියෙන ලක්ෂණ තමයි අපි මේ කතා කරමින් සිටින්නේ. ඉතාම මෑත කාලකදී ඔගේ ගී සමුච්චය පිළිබඳ සටහනක් එකතු වුණා බලක්ුණේ ඇයි නුඹ මට කියලා. මේ ගී සමුච්චයේ එක තැනක තිබෙන ලස්සන ගීතයක් තමයි මා ප්‍රේමී කියන ඔබ හඳුන්වා දෙන මාතෘකාව. සිලිලාර සිත නයනා, හෘදයේ සිමිනා, කෝලලීල වදනා, සවන පිනනා. මොකක්ද මේ ආකෘතිය? මේක ඇත්තටම මේක මේ ගීතය ලියලා දෙන්න කියලා මට ආරාධනා කළේ අතුල්කි. මගේ මිත්‍රත්වය ඇති වුණේ රූපවාහිනී හරහා. රූපවාහිනී මනෝහාරී වැඩසටහන හරහා තමයි අපි මිත්‍රත්වය වඩාත් අහුරු වුණේ. ඉතින් එක දවසක් මට මතක විදිහට පානදුරේ ප්‍රදේශයේ අපි මනෝහාරී රූගත කිරීමක් කළා. ඒ රූගත කිරීම අවසානයේ මේ අතුල මට කිව්වා මේ මට සිංදුවල් ලියලා දෙන්න කියලා. මේ කැසට් පටයක් මගේ අතට දුන්නා. මේ හැබැයි මචං මෙලඩි එක දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම හෝ කවුද මේ මෙලඩි එක කරේ කිව්වහම මේ ආනන්ද පෙරේරා මේ මෙලඩි එක කරේ කියලා මට ඒ ට්‍රැක් එක, මියුසික් ට්‍රැක් එක දුන්නා. ඊට පස්සේ මියුසික් ට්‍රැක් එක අනුව තමයි මේ පද පෙළ මම නිර්මාණය කළේ. ඊට පස්සේ අතුලගේ කැසට් පටය තමයි මේ තියෙන්නේ. අතුල මේ සමාජගත කරනවා මේ සූර්ය නගරය කියන තමන්ගේ ගී සමුච්චය ඇතුලේ. ඉතින් අද වැඩසටහනේ අතුල අපිත් එක්ක එකතු වීම මම හිතනවා සමන් අතාවුදෙහෙට්ටි සමග මේ කෙරෙන නිර්මාණ විමර්ශනය තවත් උද්දීප්තියක් හැටියට අපිට සැලකිය හැකි කියලා. එනිසා අතුල ඔබට අපි ආරාධනා කරන්නේ මේ ගීතය මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයත් සමග ගායනා කරන්න. Lila.
අතාවුදෙහිටි ජේෂ්ඨ මාධ්‍යවේදියා නිර්මාණවේදියා සමග අපි මේ කෙරෙන සොදුරු කතාබහ අද සියපත් පොකුර මම දන්නවා ඔබ ඉතාම උනන්දුවෙන් අප සමග රැඳිලා සිටින වග එතුමාණන්ගේ අර මාධ්‍ය ජීවිතයේ පෙර විද්‍යුත් මාධ්‍ය ගුරුවරුන් ගැන සටහන් කරනකොට සටහන් කළා මේ උගන්වපු අය නෑ හැබැයි ඉගෙන ගත්තා කියලා ඒ පරිච්ඡේදෙම තමයි අපිත් පසු කළේ උගන්වපු අය නෑ ඉගෙන ගත්තා ඔබෙන් බබ අපි ඉගෙන ගත්තා හැබැයි ඒ ඉගෙන ගැනීමට අසුරක් තිබුණා ඒ අසුර ඔස්සේ ගොඩනැගිච්ච මහා සුඳුරු කතාබහ ගොඩක් තිබෙනවා මම දැකලා තිබෙනවා ඔබ උගහක් තැන්වල මේ මාස්ටර් කල්ලි ගැන සඳහන් කරනවා මාස්ටර් කල්ලියක් වුණාට මේක මේ කල්ලි වාදයක් ගැහිච්ච තැනක් නෙමෙයි ගුවන්විදුලි උගහක් වැඩ කෙරුණේ මේ මාස්ටර් කල්ලියත් එක්ක මම කැමති ඒ සහෘද සමීපත්වයේ ගුරුගෝල සම්බන්ධතාවය පිළිබඳ පුංචි විමර්ශනයක් කරනවා ගුවන්විදුලි සොරේ මාස්ටර්ලා 3 දෙනෙක් හිටියා මේ මාස්ටර්ල තුන්දෙනාම මේ ගුවන්විදුලි විෂය පිළිබඳවත් මාධ්‍ය පිළිබඳවත් ඉතාම ප්‍රවීණ අය සහ ඒ ඔවුන්ගේ ඒ තිබුණු වපරිසය තුළ ඔවුන් උත්කෘෂ්ට සේවාවන් කළාය. ඒ නිසාම තමයි මේ මාස්ටර් කියන නම පටබැඳුනේ. කියන නමත් පටබැඳුනේ. මේ අතරින් ලොකු මාස්ටර් වුණේ ඔහුගේ ශරීරය අතරමක් ලොකුයි මහතයි. තිලක සුධර්මන්ද සිල්වා ඔහු බීබීසී සංදේශයේ වැඩසටහන වසර ගණනාවක් ඉදිරිපත් කළා ලන්ඩනයේ ඉඳලා ඒ වගේම ගුවන්විදුලියේ මේ වාචික වැඩසටහන් අංශයේ ඉතාම විශිෂ්ට සේවාවක් කළ කෙනෙක්
හොඳ ප්‍රවෘත්ති නිවේදකෙක්, හොඳ විස්තර විචාරකෙක්, ඔහු නවකතා රචකෙක්, ගීත ලියලා තියෙනවා. ඔහු තමයි ලොකු මාස්ටර් තිලක සුධර්මනන්ද සිල්වා. මේ මාස්ටර් කල්ලි හිටපු ශිරුරෙන් පොඩිම කෙනා තමයි ප්‍රේමකීර්ති ඩාල්විස්. ප්‍රේමකීර්තිව හැඳින්වුණේ පොඩි මාස්ටර් කියලා. ප්‍රේමකීර්ති ගැන මම හිතන්නේ ඔබ හැමදෙනාම දන්නවා. මේ කල්ලි හිටපු අනික් එක්කෙනා තමයි මැද මාස්ටර්. ඔහු තරමක් කෙට්ට උස කෙනෙක්. ඔහු තමයි අමරබන්දු රූපසිංහ. මේ අමරබන්දු රූපසිංහ කියන නම මේ මෑත භාගයේ සමාජගත වුණා. හැබැයි ඒ සමාජගත වුණේ තරමක් වැරදි විදිහට, මේ 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 නිකන් අවලාදියකට, නැත්නම් අපහාසයකට, උපහාසයකට, විහිළුවකට ලක්වමින්. නමුත් අමරබන්දු රූපසිංහ කියන්නේ මගේ මතය හැටියට ලාංකේය ගුවන් විදුලියේ එදා ඉඳලා අද වෙනකම්ම බිහිවුණු විශිෂ්ටතම රේඩියෝ ප්‍රවෘත්ති නිවේදකයා. අමරබන්දුට ගහන ප්‍රවෘත්ති නිවේදකෙක් අද වෙනකම් මම දැකලත් නෑ, අහලත් නෑ. මං හිතන්නේ බිහි වෙන්නෙත් නෑ කියලා. ඒ තරමටම විශිෂ්ට ප්‍රවෘත්ති නිවේදකෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්. මේ තුන්දෙනා තමයි මාස්ටර් කල්ලිය. ලොකු මාස්ටර්, මැද මාස්ටර් සහ පොඩි මාස්ටර්. ඉතින් මේ මේ මාස්ටර් කල්ලිය වටා තවත් බොහෝ දෙනෙක් එක්රොක් වුණා. ඉතින් මේ 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 බොහොම සහෘද ලීලාවෙන් මේ කහුණ අය එතකොට අසෝ තෙලකරත් ඉන්නවා, මහින්දල්ගම ඉන්නවා, කේඩිකේ ධර්මවර්ධන, බණ්ඩාරකේ විජේතුංග, මෙහෙම නම් වැලක් කියන්න පුළුවන්. ඉතින් මේ මේ මාස්ටර් කල්ලිය හැම වෙලාවෙම ගුවන්විදුලියේ අලුත් දෙයක් අලුත් විදිහට කරන්න උත්සාහ කරපු කණ්ඩායමක්. ඉතින් මේ අතරේ රසකතා තියෙනවා, වේදනාත්මක කතා තියෙනවා, මේ කිසිදා අමතක නොවන කතා තියෙනවා. ඉතින් මේ 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 මාස්ටර් කල්ලියත් මම හිතන්නේ අපේ ගුවන්විදුලි ජීවිතය හැඩ ගැස්වීමට, අපි ගුවන්විදුලියේ චරිතයක් විදිහට යහපත් ගුවන්විදුලි භාවිතයක් සඳහා යොමු විය යුතු චරිතයක් හැටියට හැඩ ගැහෙන්න මේ මාස්ටර් කල්ලියේ ඇසුර මං හිතන්නේ අපිට මහා වැදගත් කාර්යයක් වුණා. දැන් මේ මේ හැම ඔබ සඳහන් කරපු මේ හැම චරිතයකටම තිබුණා ආවේනික ලක්ෂණ. ඒ අයට අනන්‍යතාවයක් වෙච්ච මාධ්‍යකරණයක් තිබුණේ. දැන් මේ මාධ්‍යකරණය ඇතුලේ ඔබ සඳහන් කරනවා මේ මාස්ටර් කල්ලිය ඇසුර ලබලා පෝෂණය වෙච්ච චරිතයක් විදියට. දැන් යම් යම් තැන්වලින් උකහාගත්ත කාරණා පිළිබඳ අපිට උදාහරණ සපයන්න බැරිද? දැන් ප්‍රේමකීර්ති පිළිබඳ ඔබ හුඟක් උදාහරණ සපයලා තිබුණා. නමුත් අපිට නොකියව කතා තව තියෙනවා. ඔය ඉතින් එහෙම කතා නම් අනන්තයි අප්‍රමාණ. ප්‍රේමකීර්ති ගැනම එක කතාවක් කියනවා. ප්‍රේමකීර්තිගේ මේ වචන භාවිතය සහ ඔහුගේ තිබුණු මේ 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 මෝහත්කම ගැන මට මතකයි එක්තරා අවස්ථාවක මේ ඒ කාලේ ඉතාම අඩු පහසුකම් තිබුණ කාලේ ඔහු සනිදාසාදේ සඳහා මේ වික්ටර් රත්නායක සමග සම්මුඛ සාකච්ඡාවක් කරා වික්ටර්ගේ ගෙදර. ඒ කාලේ වික්ටර්ගේ ගෙදර තිබුණේ මේ 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 නුගේ ගොඩ මේ ජනාකීර්ණ ප්‍රදේශයක. මට මතක විදිහට මේ තනිතරුවේ ගීතය මේ 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 ප්‍රේමකීර්ති ලියපු අලුත මේ පටිගත කිරීම මේ මේ ප්‍රේමකීර්ති කරේ වික්ටර්ලා ගෙදර. ඉතින් මේ පටිගත කිරීම කරද්දී මේ වික්ටර්ගේ මේ ගෙදර සද්ද බද්ද ළමයි, එතකොට ජයන්තල අපි අතරේ නැතුළු ජයන්ත එහෙම පුංචි, මේ ඒ ළමයි කෑකෝ ගහන සද්ද, කෝච්චි යන සද්ද, ඒ සද්ද බද්ද මැද්දේ තමයි මේ පටිගත කිරීම කරලා තිබුණේ. නිකන් අමුතු ආකාරයක පටිගත කිරීමක් මේ ඒ ඒ ඔක්කොම මැද්දේ මේ තනිතරුවේ ගීතය නිර්මාණය වෙන ආකාරය ගැන. ඉතින් ඒකෙදි මේ මේ ප්‍රේමකීර්ති හැම එක්කෙනාගෙම අදහස් අරන් තිබුණා. මේ චිත්‍රා අක්කගෙන්, මේ දරුවන්ගෙන්, සියලු දෙනාගෙන්ම මේ අදහස් අරගෙන මේක විකාශය කරා. ඉතින් මේක සනිදාසාදී 11 මාර 12 අඩපැය අන්තිම හරිය විකාශය කරේ. ඊට පස්සේ වැඩසටහන ඉවර වෙලා මේ සිංහල අංශය කියලා තියෙනවා, වෙනම සිංහල වැඩසටහන අංශයට ප්‍රේමකීර්ති ආවට පස්සේ තමන්ගේ බඩු මුට්ටු දාලා මේ පිටත් වෙලා යන්න. එතකොට අපිත් ඒ සනිදාසාදේ යම් යම් කොටස් වලට සහභාගි වෙලා මේ ඔහු සමග මේ තෙන්ඩ ආවා. දුර්ගත නැමතුමක් ආවා මේ ප්‍රේමකීර්තිට. ඉතින් ප්‍රේමකීර්ති මේක ගත්තා. ඉතින් අපිට ඇහුණේ ඇයි මං හිටියේ කියලා කියනවා විතරයි මේ කියලා ටෙලිෆෝන් එක තිබ්බා. මේ පස්සේ බලනකොට වෙලා තියෙන්නේ කවුද කතා කරලා මේ හොඳටම දොස් කියලා මේ වැඩසටහනට මේ මේ ඒ කියන්නේ මෙහෙම කරා. මේකේ වික්ටර් වික්ටරේ හිටියා, වික්ටරේ ළමයි හිටියා, වික්ටරේ ගෑණි හිටියා කියලා අර දුරකථනේ අනිත් පැත්තේ එක්කන අදොස් කියලා. මේකේ හිටියේ නැත්තේ වික්ටර්ගේ බල්ලා විතරයි කියලා කියලා තියෙනවා. එතකොට තමයි ප්‍රේම කීර්ති දුන්නේ උත්තරේ ඇයි මං හිටියේ කියලා.
ඉතින් මම හිතන්නේ යන්නේ ඒ වගේ මේ මේ ඉතින් ඒක එක වචනයකින් අර 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 බැන අඬ ගාපු පුද්ගලයා කියපු සියලු දේවල් ඉවර කරලා දාන්න ප්‍රේමකිරි සමත් වුණ බොහොම සුන්දර වචනයකින් මම හිතන්නේ සුන්දර වචන පරිහරණය දැන් ඔබේ ජීවිතයේ ලේඛන කලාවෙත් තිබෙනවා මට මතකයි ඔබ දයාක දයාදී අල්ලිස් පිළිබඳ සටහන් කරලා තිබෙන එක ලේඛනයකදී මේ පත්‍රේ බල්ලට ගිය අවස්ථාවක් ලියලා තිබුණා ඔව් එතකොට තව තැනක් තිබුණා කාලෆොන්සේගලා ගෙදර ගිහිල්ලා මේ ඔහොම කතාවක් මතු වෙලා තිබුණා කාලෝ මේ කාලෆොන්සේක මහජාරිතුමා කියපු කතාවක් ඒක මම හිතන්නේ ඔහුගේ අර කැසට් පාට කාලෝචිත ගී කාලෝචිත ගී කැසට් පාට මේ පිට වෙලා අවුරුද්දක් හෝ දෙකක් මම හිතන්නේ ඒ වගේ සංවස්තරයකට මේ මහජාරිතුමා ඒ කැසට් පාටේට සම්බන්ධ සහ ඔහුගේ මිතුරු සමාගමට ආරාධනා කරලා මේ සුන්දර සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒ කැසට් පටයේ ගීත ගායනා කරන්නත් ඊට අමතරව තවදුරටත් මේ 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 සංගීත අපි කියන වගේ පැදුරක්. ඔව්. මම හිතන්නේ කැසට් පටයේ නිකුත් වෙලා වසරක් හෝ දෙකක් පිරීම නිමිත්තෙන්. ඉතින් එතන පොඩි මේ මේ උත්සව සභාවක් වගේ දෙයක් නිකන් මේ 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 එක පිළිවෙලකට තිබුණ එකක් නෙවෙයි අපිලෙවෙල උත්සව සභාවක් තිබුණා. ඉතින් ඒකේ ආපු මම එතෙන්ට ආපු ගමන් කිව්වා මේ සමන් ඔයා පොඩ්ඩක් මේකේ මේ මේක මෙහෙවන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම මේ කාලෝස පොඩි අදහසක් දැක්කුවා. ඊට පස්සේ සින්දු කිව්වා මේ මට මතක උපේකම හිතන්නේ මේ උපේක නෙවෙයි මේ කවුරු හරි ඒ කාලේ හිටපු මේ නෘත්‍ය ශිල්පිනියගේ පොඩි නැටුමකුත් තිබුණා. කොහොම හරි මේ ඉතින් කලුස මේක මේ 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 එකක් කියන්න ඕනේ මේ කලුස අමාත්‍යප සංගමේ සභාපති විදිහට කරා ඔහු අමාත්‍යපයි. නමුත් එතන පරිසරය මේ සංගීත කණ්ඩායමට අවශ්‍ය විදිහට සකස් කරලා තිබුණ බවත් කලුස සිහිපත් කරමින් කියන්න ඕනේ. ඉතින් මේ මුලින්ම කාලෝස අදහස් දක්වලා කිව්වේ මම මේ කැසට් පටය කරලා මෙච්චර කාලයක් වෙනවා. හැබැයි මේ ඒක දැන් ඒ කාලේ පිරීම නිමිත්තෙන් තමයි මේ මේක සංවිධානය කරේ. හැබැයි මම අවංකව මේකක් කියන්න ඕනේ මේ කැසට් පටිය බල්ලෙක්වත් ඇහුවේ නැහැ කියලා තමයි ඔහුගේ කතාව ඔහු ඉවර කළේ. ඉතින් ඊට පස්සේ මම ඊළඟ අංකයට යනකොට මේ මේ මම තමයි ඒක සම්බන්ධීකරණය කරන්නේ. මම මේ මයික්‍රෝෆෝනේ අරගෙන මම කිව්වා ඒක නිසා කාලෝස තීරණය කරා මේ බල්ල කණ්ඩායමක් මෙතෙන්ට ගෙන්නලා මේ සාදයක් පවත්වන්න කියලා. ජීවිතේ මං හිතනවා ඔබේ ගුවන්විදුලිය තුළ තිබෙන ඔබේ කුසලතාවයන් හොඳින්ම දැක්ක චරිතයක් තමයි මහින්දාල්ගම. මහින්දාල්ගම පිළිබඳ ලැබෙන කෙටි සටහන මං හිතනවා ඊළඟ ගීතය දක්වා අපිට ප්‍රවිෂ්ඨය ගන්න ඉතාම වැදගත් කියලා. මහින්දායි විශේෂයෙන්ම මේ ගුවන්විදුලියේ ළමා අංශයේ සංවර්ධනය සඳහාත් ඒ අතරනුත් ළමා රංගපීඨය වැඩසටහන නිර්මාණය කරලා ඒ ඒ ඒ වැඩසටහන ඔස්සේ ළමා රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් හැඩගස්වලා ඔප්නං වන්න මේ සමත් වුණු කෙනෙක්. අද මේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඒ කාලේ අපි ගත්තොත් පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, කමල් දේශප්‍රිය, ගීතාකාන්ති ජයකොඩි, නිරංජල සරෝජිනී, විජයන්ති මිගල්, සුනන්දා සරත්සේකර, මාලක මිහිර බණ්ඩාර මේ වගේ විශාල පිරිසක් මම මේ කිව්වේ අපේ සමකාලීන මේ කැලුම් විජේසූරිය, අජිත් ඉන්ද්‍රජී මේ වගේ බොහෝ දෙනෙක්. ඉතින් ඔහුට තිබුණා මේ ළමුන් සමග ගනුදෙනු කිරීමේදී කළ යුතු ආකාරය පිළිබඳව මම හිතන්නේ ඉතා මහා දැනුමක් තිබුණා. ඒ වගේම ළමයෙක් මේ 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 උපදාන්න ඕන විදිහ මේ මේ කියන්නේ ඒ ළමයාටගේ මනසට හානියක් නොවන විදිහට ඔහුගේ නිර්මාණ ප්‍රභාව මතු කරලා උපදම්බලා ඉස්සරහට ගෙනියන්න ඕන විදිහ මේ තියෙනවා. දැන් එකක් තමයි දැන් ඔය රත්නාලාලනී ජයකොඩි රත්නා ගුවන්විදුලියට එන්නේ අක්කගේ තනියට, ගීතාකාන්ති ජයකොඩිගේ තනියට. හැබැයි මහින්දයා තමයි මේ තනියට ආපු ළමයා මේ ළමා නිලියක් කරලා මේ රංගන ශිල්පිනියක් කරලා එළියට ගන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ අපිවත් ලියන්න පෙළඹවීමට මේ මහින්දයා විශාල මහින්දන්නේ දායකත්වයක් ලබා දුන්නා කියලා කියන්න පුළුවන්. ඔහු හොඳ ගීත රචකයෙක්, ඒ වගේම හොඳ නිර්මාණ ශිල්පියෙක්.
ඒ වගේම හොඳ රූ රටා සැලසුම් ශිල්පියෙක්. ඒක ගැන හුඟක් අය දන්නේ නැහැ. නමුත් ඔහු ඔය ලංකාවේ රූ රටා සැලසුම් පැත්ත ගත්තොත් ඔහු ඔහුගේ රූ රටා සැලසුම් කරපු ඔහු රූ රටා සැලසුම් කරපු පුවත්පත් තියෙනවා. ඒ වගේම සංග්‍රහ තියෙනවා, විශේෂාංග කලාප තියෙනවා. ඒ අතරින් ඔහු ඒ පැත්ත ගැනත් ඔහු විශේෂ උනන්දුවක් දක්වපු කෙනෙක්. මහින්ද අල්ගම් පිළිබඳ අපි සටහන් එකතු කළේ මේ ගීතේ නඩතුරුව සාකච්ඡාවට බඳුන් කරගෙන. ඔබත් ගුවන්විදුලි ලෝකයේ ඇතුලේ රසාලිප්ත අතීතයක් මිහිර හිමි චරිතයක් නම් අනිවාර්යයෙන්ම මේ ජිල් ජෝන් වැන්දබෝන නන්දේසි දූපත නාට්‍යමාලාව රසවිඳලා ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒ රසවිඳීමට මේ ගීතමේ විරාමය අපි ලබා ගන්නවා. මේ විරාමය ගන්නෙත් නෙළුව අධිකාරී ගායනා කරන ලද ගීතයකින්. මේ ගීතය දුකක් දැනුණා කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මගමති සමන්න තවුදෙට්ටි මහත්මයා මේ ගීත පිළිබඳව සටහනක් එකතු කරනවා. මේක නෙළුට බොහෝ කාලයකට කලින් මම ලියපු ගීතයක්. මම හිතන්නේ මේකෙදි මේ මම අතින් නෙළුට ලොකු වසවැරද්දකුත් වුණා. මොකද මේ මේ ගීතය මේ ගීතඩංගු කැසට් පාටය මේ මේ එලි දක්වන්න තිබුණු උත්සවයේදී මම හිතන්නේ මම තමයි ඒක මෙහෙවන්න හිටියේ. ඒ කියන්නේ මෙන්න මේ 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 කැසට් පාටය මේ තියෙන කැසට් පාටය මේ තියෙන සංගත දෙටි. ඉතින් කොහොම හරි මේ මොකද්ද අවසනාවකට මට මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මොකක් හරි දෙයක් වෙලා, කියන්නේ නොවැළැක්වෙච්ච හේතුවක් කළා මට මේ උත්සවයට එන්න බැරි වුණා වගේ මට මතක තියෙන්නේ. මම හිතන්නේ ඒකට මේ මම අදත් පසුතැවෙන කාරණයක් ඒක ගැන. කොහොම නමුත් සූර්ය ඇත්තටම දැන් මේ 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 ගීතය මොකද මම මම මේ මගේ එකක් තියෙනවා. මම නිර්මාණයක් කරාට පස්සේ ඒ නිර්මාණය මගෙන් ඉවරයි. ඒක මම නිර්මාණය කරලා ඒක ජනගත වුණාට පස්සේ මම මේ දොර වහනවා. ඉතින් ඇත්තටම මේ ගීත මෙහෙම ගීතයක් මම ලිව්වද කියන එකවත් මගේ ඔළුවේ තිබුණේ නැහැ. දැන් ඔබ ඇවිල්ලා මේ මගේ පොතටත් ඇත්තටම පස්සේ දැන් ඔබ තමයි සූර්යා තමයි කිව්වේ මේ මෙහෙම සින්දුවක් තියෙනවා මේක මේ කියලා. ඔබ කියනකම් මට මෙහෙම ගීතයක් මම ලිව්ව බවක්වත් මගේ ඔළුවේ තිබුණේ නැහැ. මොකද මම ලියන ගීත වැඩිපුර රේඩියෝ වල මේ මාධ්‍ය වල ඇහෙන්නෙත් නැහැ. ඒක නිසා ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඉතින් නැත්තම් මේ මේ කෘතියටත් මම මේ ගීතය ඇතුළත් කරගන්න තිබුණා. මොකද මම ළඟත් මේ පිළිවෙලකට ලියපු සින්දු එකතු කරලා තිබුණේ නැහැ. ඒක නිසා. ඔව්. දුකක් දැනුණා. නෙතපොවන මානෙ හිටියත් නෙතපුරා වත බලා ගන්නට ඉඩක් නැති හින්දා දුකක් දැනුණා. ඔව් මටත් දුකක් දැනුණා. මේ ගීතය මේ අමතක වෙලා තිබුණා.
ලංකාවේ මේ රූපවාහිනී මාධ්‍ය නොතිබ්බ යුගයේ සමන් අතාවුදෙහෙට්ටි මහත්මයා මේ ගුවන් විදුලියෙන් කාටුන් පෙන්වන්න ඔබලා ගත්ත උත්සාහය මම හිතනවා හරි විශේෂයි. අල්ගම් මහත්තයාට ආපහු ගිහිල්ලෙමු. දැන් ඔය ගුවන් විදුලි කාටුන් කියන වචනය මේ යෙදුවේ අපේ එවක ගුවන් විදුලියේ භාර අමාත්‍යාංශයේ ස්ථිරලේකම්ප්‍රයාව හිටිය සරත් අමුදුකම මහත්මය. එතුම තමයි අපි කරපු මේ ජිලියෝන් සහ ලන්දේසි දූපත නාට්‍ය හැඳින්වුවේ ඔගොල්ලන්ගේ කාටුන් නාට්‍ය කියලා. ඇත්තටම මේ මේ මේක අදත් කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඒකට පසුබිම් මුනේ ඇත්තටම මේ ගුවන්විදුලි ළමාරංග පීඨයේ අපි මුලින්ම මේ මහින්දාල්ගම මහත්මයාට මහින්දායට උණ වුණා. කොටස් වශයෙන් විකාශය වෙන නාට්‍යයක් කරන්න ළමාරංග පීඨයේ වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය මේ මොකද්ද කියලායි කොහොමද කරන්න කියලා සාකච්ඡාවේදී අන්තිමට තීරණය වුණේ පිනොකියෝ කතාව ලියමු කියලා කොටස් වශයෙන්. ඉතින් ඒකේ වගකීම් පැවරුණේ මටත් කරුණාතිලක හඳුවලටත්. අපි දෙන්නා මේ නාට්‍ය ලිව රූකඩ පැංචා කියන නමින් කොටස් 13ක නාට්‍යයක්. ඉතින් මේ නාට්‍ය අපි හිතුවට වැඩිය ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වුණා. ඉතින් ඒ පසුබිමේදී තමයි ඒ කාලේ මේ ළමාරංග පීඨයේ සඳහා පිටපත් ලියපු රචකයෝ ඒක නිකන් මේ මේ සාකච්ඡා නොකළ ආපු සම්මුතියකින් මේ ළමා රහස් පරීක්ෂකයෝ කියලා මේ නාට්‍ය ගණයක් මේක ආරම්භ වුණා. ඇත්තටම කොයික කොහොම ආරම්භ වුණාද කියලා කියන්න මේ මේ හරියටම මතකයක් නැහැ. නමුත් මේ ළමා චරිත කීපයක් සේන, කමල්, අජිත්, ටුටු ආදි වශයෙන් මේ ළමා චරිත කීපයක් තමයි මේ ළමා රහස් පරීක්ෂකයෝ ඒගොල්ලෝ එක එක අභිරහස් සොයා ගන්නවා. ඉතින් මේ මේ චරිත ටික එහෙමම තිබුණා. ඒ චරිත රංග ප්‍රවෘත්ති එකම ළමා නළු නිළියන් පිරිසක් මේ චරිත නිර්මාණය වුණත් එක එක්කෙනා අතින් නිර්මාණය වෙලා තමයි ඔය ටුටු කියන චරිතය මම නිර්මාණය කරපු චරිතයක්. සමහර ඒවා සේන අජිත් එහෙම හිතන්නේ කපිල කුමාර කාලේ. නමුත් අන්තිමට මේ මේ චරිත ටික කල්ලියක් බවට පත් වෙනවා. මේ කල්ලිය ඉන්න ළමා නාට්‍ය එක එක රචකයන් ලිව්වා. කියන්නේ කපිල කුමාර කාලිංග ලියනවා, මම ලියනවා, හඳුවල ලියනවා, තවත් කෙනෙක් ලියනවා. ඒ කාලේ මේ ළමා රංග පිට නාට්‍ය ලියන බොහෝ දෙනෙක් මේ චරිත ටික අරගෙන ළමා රහස් පරීක්ෂක නාට්‍ය ලිව්වා. එහෙම තියෙද්දි මේ මේ චරිත ටිකම අරගෙන මම ලිව්වා ලන්දේසි දූපත කියලා නාට්‍යයක්. ඒ නාට්‍ය පළවෙනි පිටපත කියපුවාම මහින්දා කිව්වා මේක අපි කොටස් දෙකකට තුනකට ලියමු කියලා. ඊට පස්සේ ඒක නිසා පළවෙනි කොටස කියන්නේ පළවෙනි කොටසෙන් නාට්‍ය අවසන් වුණේ නැහැ. මේ නාට්‍ය ප්‍රචාරය වුණාට පස්සේ මේකට අතිවිශාල මේ ප්‍රතිචාර ශ්‍රාවක ප්‍රතිචාර ආවා. කියන්නේ ඒ කාලේ ලියුම් වලින් තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ. මේ කියන්නේ ගෝණි ගණන් ප්‍රතිචාර. ගෝණි ගණන් වලින් ප්‍රතිචාර ආවා. ඊට පස්සේ මේ ළමාංශයේ ඒ ඒ සංවිධායකවරුන් තීරණය කරලා කිව්වා මේක අපි මේ කොටස් හතරක් වෙනකන් යමු කියලා. ඉතින් කොටස් හතරක් වෙනකම් මේ නාට්‍ය අපි ලියන්න තීරණය කරලා තුන්වෙනි කොටස යද්දි මේ එන ගෝණි ගාන වැඩි වුණා. ඊට පස්සේ ගුවන්විදුලි බලධාරීන් කිව්වා මේක මාස 3කට ගෙනියන්න, මේක හුඟක් ජනප්‍රියයි කියලා. සිද මාස 3කට යන්න පටන් ගත්තා. ඊට පස්සේ තවත් නොයෙකුත් කාරණා කාරණා උඩ මේ මම මේක ලියන්න හඳුවල හවුල් කරගත්තා. මොකද අපි අර කලිනුත් අර නාට්‍ය ලියලා තිබුණේ අපි දෙන්න නිසා. නමුත් ඒකෙදී අපිට තිබුණා ගුරු කරගන්න පොතක්. මොකද අර පිනොකියෝ කාලු කොලොඩි කියන ඉතාලි ජාතික මේකේම නෙමෙයි, මේක ස්වනිර්මාණයක්. ඉතින් මේක පොඩි අභිෝගාත්මක වැඩක් වුණා. නමුත් අපි දෙන්න මුලින් එකට එකතු වෙලා අපි එක එක තැන්වල නිදහස් චතුරස්‍රයට ගිහිල්ලා ඉඳගෙන එක කොටසක් ලියනවා. තව දවසක බම්බලපිටියේ ස්ටේෂන්ට ගිහිල්ලා එතන ඉඳගෙන තව කොටසක් ලියනවා. තව කොටසක් අපි ගෙදරින්දන් ලියනවා. තව කොටසක් ඉංග්‍රීය හඳුවලලා ගෙදර ගිහිල්ලා ලියනවා. ඒ වගේ අපි දෙන්න එකතු වෙලා කරා. නමුත් මාස මං හිතන්නේ 4-5ක් යද්දී අපිට පුළුවන් වුණා හඳුවල එක කොටසක් ලියනවා. මම ඊළඟ කොටස ලියන මට්ටමට මේ මේ චරිත අපි කියන්නේ එහෙම හිතන අපි අපේ ඇඟේ ඇතුලේ මේක ඇබ්බැහි වුණා.
ඉතින් එහෙම තමයි මේ නාට්‍ය එළියට ආවේ මේ ගුවන්විදුලි කාටුන් නාට්‍ය කියන එක. මේක මම හිතන්නේ ගුවන්විදුලි අපි 1975 පමණ මේ නාට්‍ය පටන් ගත්තේ 80 විතර වෙනකන් ඒක දිගට මේක විකාශය වුණා. මේ ගුවන්විදුලියේ විකාශය වුණු දීර්ඝතම ළමා නාට්‍ය විදිහට මේක ඉතිහාසගත වෙලා තියෙනවා. කොල්ලෝ කාලේ වැඩ. උදනුත් කොල්ලෝ තමයි නමුත් ඒ කාලේ වැඩ. හොඳයි. හැබැයි දැන් මට තියෙන මේ බරපතල මාධ්‍යමය කතිකාවක් තිබෙනවා ඔබත් එක්ක. මේ තරම් සාහිත්‍යයක් ඇසුරු කරලා තිබෙන. මාස්ටර් කල්ලිය අධ්‍යක්ෂීම් සියල්ල උපයෝගී කරගෙන අලුත් අලුත් දේවල් ගුවන්විදුලියේ නිර්මාණය කරන්න උත්සාහ කරපු. ලියන්න කියන්න ඉතාම ඉහළින් හැකියාවක් තිබුණු චරිතයක් විදිහට. ඔබ අර සියලු වැඩසටහන් නැතහැරලා ගුවන්විදුලියේ ක්‍රීඩා අංශයත් එක්ක එකතු වෙනවා. ඒකත් අභිෝගාත්මක කාර්යයක්. මොකද මේ ක්‍රීඩාවට මගේ තිබුණේ ආදරයක් කියන්නේ ආදරයක් ක්‍රීඩා ලෝලීත්වයක් තිබුණේ. මම පාසල් යන කාලෙත් මේ ලුකුවට ක්‍රීඩාවට සහභාගි වෙලා නැහැ. ඔවිනි මාසාන්තර තරඟවලට එහෙම්මෙන් සහභාගි වුණා ඇරෙන්න මේ ලුකුවට ක්‍රීඩාව පස්සේ ලෝපු කෙනෙක් නෙවෙයි. නමුත් දැන් ගුවන්විදුලියට ඇවිල්ලා මේ තරුණ ඔබ කිව්වා වගේ කොල්ල කාලේ ගෙමුකෝ ඒ කාලේ එහෙම ඉන්නකොට මේ 1978 දී පමණ ගුවන්විදුලියේ ක්‍රීඩා අංශය කියලා වෙනම අංශයක් ආරම්භ කරනවා. ඒතර මට තිබුණු ප්‍රශ්නයක් තමයි ඉස්සර ඉඳලම මේ ක්‍රීඩාවත් එක්ක මේ ක්‍රීඩා වැඩසටහන් ගුවන්විදුලියේ ඒ කාලේ තිබුණේ බොහොම නිකන් මේ කර්කශ ඒකාකාරී ඒ වැඩසටහන මේ ක්‍රීඩාව ගැන දන්න අයට විතරක් සීමා වෙච්ච මට්ටමක වගේ තැනකින් තමයි මේ වැඩසටහන තිබුණේ. ඒක නිසා මට හිතුණා මේ ක්‍රීඩාංශය පටන් අරගෙන මට ඒකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් ලැබුණාම මම හිතුවා නෑ ඒකට මම සම්බන්ධ වෙනවා. මොකද ඒ ක්‍රීඩාංශයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ විදිහට ක්‍රීඩා අධ්‍යක්ෂ විදිහට කාල්ටන් සෙනවිරත්න මහතා ලේක් හවුස් පුවත්පත්වල ක්‍රීඩා සංස්කාරකවරයෙක් වශයෙන් කටයුතු කරපු මහත්මයා ආවා. ඊට පස්සේ ස්ථිර නිෂ්පාදකයාලේ සහේමජිත් ප්‍රනාන්දු, ඉංග්‍රීසි වැඩසටහන් නිෂ්පාදකවරයා ලෙස ක්‍රිස්ටොෆර් පෙරේරා, දෙමළ වැඩසටහන් නිෂ්පාදකවරයා ලෙස සරාය මැනුවල් මේ තුන්දෙනා තමයි ආවේ. ඉතින් සිංහල වැඩසටහන් සඳහා මටත් සහභාගී වෙන්න ආරාධනා කරපුවා. මම හිතුවා මේක ටිකක් වෙනස් විදිහ වැඩක්, මේකට අත ගහන්න ඕනේ කියලා. එහෙම තමයි මම එතෙන්ට යන්නේ. ගිහිල්ලා අපි විශාල වශයෙන් මේ ක්‍රීඩා වැඩසටහන් කියන අච්චුව වෙනස් කරා. ඒකට මට සියලු දෙනාගෙම සහයෝගය ලැබුණා. ඔය මම නම් සඳහන් කළ සියලු දෙනාගෙම. ඒක නිසා මේ එතන වෙනසක් කරන්න සහ මේ ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් ආදරයක් ඇල්මක් නැති අය මේ ක්‍රීඩාව වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්න ක්‍රීඩාව වැඩසටහන් අහන මට්ටමට ගෙන එන්න අපිට පුළුවන් වුණා. කොයිතරම් දුරට සාර්ථක වුණාද යත් සමන් අතාවුදෙහෙට්ටි මහතා ලියන අතිසුන්දර සත්‍යකතා එය මෙසේ සිදුවිය කියන දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ලිව්ව ලිපි මාලාවේ එක ලිපියක සඳහන් කරනවා ප්‍රේමසිරි කේමදාසයන්ගේ සටහන. මේ ඔබමයි ලියන්නේ. හොඳ ගීතයක් අහන්න පුළුවන් ක්‍රීඩා සංග්‍රහයෙන් විතරයි. ප්‍රේමසිරි කේමදාස මහතා නිතර නිතර කී ක්‍රීඩා වැඩසටහන් සාමාන්‍යයෙන් ශ්‍රාවකයන් අතරට ගෙන යාමට අප එවක විවිධාකාර වූ උපක්‍රම භාවිතා කළෙමු. ගුවන්විදුලියෙන් නැසෙන ගීත ක්‍රීඩා සංග්‍රහයට එක්කිරීමින් එක් කටයුතු. ඔව් අපි තියෙන නිතර නැසෙන ඒ වගේම හොඳ ගීත අපි ක්‍රීඩා සංග්‍රහයට එක් කළා. එහෙම එක් කරලා කලබගෑනි වෙච්ච අවස්ථාවලුත් තිබුණා. මොකද සමහර මේ තහනම් යයි කියලා පැත්තකට දාලා තිබුණු ගීත අපි විකාශය කළා. එක දවසක් මට මතකයි මේ ගීතයක් මම විකාශය කරා ගුවන්විදුලියේ ක්‍රීඩා අංශයේ මේ දීපිකා ගායනා කරපු ගීතයක්. එදා හැන්දෑවේ මට දීපිකා හම්බෙනවා මොකක් හෝ එතකොට දීපිකා දුකට එල්ලා අයිය මොකද්ද මේ කරගත්තේ ඔයා එල්ලා ලොකු දැන් කලබගෑනියක්. පස්සේ බලපුවාම මේ එදා මං ක්‍රීඩා සංග්‍රහයේ පටන් ගන්න තියෙන ගීතය මේ මල් උයනට අපහා යනු මැන පාද යාත්‍රාවේ කියන ගීතෙන් තමයි ක්‍රීඩා සංග්‍රහය පටන් ගන්න තියෙන්නේ. බලනකොට එදා තමයි මේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විහාර මහදේවී උද්‍යානයල කතරගමට පාදයාත්‍රාව පටන් ගත්ත දවස. පටන් ගත්ත දවසේ ක්‍රීඩා සංග්‍රහය පටන් ගත්ත පාදයාත්‍රාව තමයි දීපික ගොඩක් කලබල වුණා. දැන් මට රස්සාවටත් නැති වෙයි කියලා මුතින් කරදරයක් වුණේ නැහැ. මා දන්නා තරමින් ඔබ තමයි ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ක්‍රිකට් විස්තර විචාරකයා.
මම සහ මුල්ම වැඩසටහන් සඳහා සහභාගී වුණේ මම සහ පාලිත පෙරේරා. ඊට පස්ව හිමිජිත් ප්‍රනාන්දුත් ඊට එක් වුණා. හැබැයි ඔබ දැන් ඉස්සෙල්ලාම යම්කිසි අලුත් කටයුත්තකට අපි අත ගහනකොට කොන්දේසි සීමා දාන්න ඉස්සෙල්ලා වැඩේ කරන්න තමයි බලන්නේ. හැබැයි මම දන්නා තරමින් ගුවන්විදුලි රූපවාහිනී විස්තර විචාරකයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගේන්න එනකොට ඔබ දානවා මේකට සම්බාධක. මේක මෙහෙම නැත්තම් මෙහෙම නැත්තම් මෙහෙම වෙන්න ඕනේ. ඒවට සම්බාධක කියනවටත් වැඩිය හොඳයි මම හිතන්නේ කොන්දේසි 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 කියන එක වචනේ. මොකද දැන් රූපවාහිනී අපිට ආපු අලුත් මාධ්‍යයක්. ඒක අලුත් මාධ්‍යයකට ඇවිල්ලා අලුත් වැඩක් කරන්න කතා කරපු සැනින් ඒක අලුත් ක්ෂේත්‍රයකට අපිට ලැබෙන දොර කවුළු විවෘත වීමක් තමයි. නමුත් එහෙම දොර කවුළු විවෘත වුණා කියලා මේ අමු අමු ඒකට පණින්න මම කැමති නැහැ. මම මගේ පුරුද්දක් තියෙනවා දැනුත් එහෙමයි යමක් කරන්න කලින් මම ඒකට සැරසෙනවා, ඒ ගැන හොයනවා, ඒ ගැන විමසනවා, ඒ ගැන පුළුවන් තරම් දැනුම ලබා ගන්නවා. නමුත් ඒ කාලේ රූපවාහිනිය පිළිබඳව දැනුම අපිට ලබා ගන්න තිබුණු අවස්ථා ඉතාම අල්පයි. යන්තම් පොතකින් පතකින් වගේ දෙයකින් ඇරුණකොට දැන් අද වගේ අන්තර්ජාල පහසුවම අරවම මුකුත් තිබුණ නැහෙනි. නමුත් දැන් රූපවාහිනී මේ ක්‍රිකට් විස්තර විචාරය පිළිබඳව පූර්ව සාකච්ඡා තියෙද්දී මම දාපු කොන්දේසි දෙකක් තිබුණා. එකක් තමයි විස්තර විචාරකයන්ට මේ මොනිටර් එකක් ඕනේ කියලා. ඉතින් මේක බොහෝ දෙනෙක්ගේ අවඥාවට ලක් වුණා. ඒ ඕගොල්ලන්ට මේ ඉන්න තැනට හොඳට පිට්ටනිය පේනවා. ඉතින් පිට්ටනිය පේනකොට පිට්ටනිය මැච් එක ගහන එක පේනවා. ඉතින් ඒක විස්තර කරන්න පුළුවන් නෑ. මොකටද මොනිටර් එකක් කියලා. ඉතින් මම ඉඳගෙන කිව්වා පිට්ටනියට නෙවෙයි අපි විස්තර විචාරය කරන්න ඕනේ. අපි විස්තර විචාරය කරන්න ඕනේ මේක බලන් ඉන්න මනුස්සයන්ට රූපවාහිනී තිරය හරහා. ඔගොල්ලෝ කැමරාවන් 5-6ක් පාවිච්චි කරනවා. නමුත් විස්තර විචාරකයා දැනගත යුතුයි එවෙලේ දර්ශනයට අයත් වෙන කැමරා කෝණය මොකද්ද, ඒ කැමරාවෙන් දිස් වෙන්නේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් අපි වෙන්නේ අපි පිට්ටනිය පේන දේ කිව්වට ඒක කැමරාවෙන් පෙනුනේ නැත්නම් මේක අහසට පොළොව වගේ පරස්පරයක් වෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම ඒ රූපවාහිනී ඒ වෙලාවේ හිටපු රැස්වීමේ හිටපු සමහර පුද්ගලයන්ට, සමහර තාක්ෂණ ශිල්පීන්ට, සමහර නිෂ්පාදකයන්ට මේක තේරුනේ නැහැ. උන් මේ මූ ඇවිල්ලා මොනවද කියන්නේ කියන එකක් කිව්වේ. නමුත් මම කිව්වා මම එනවා නම් මොනිටර් එකක් නැත්නම් මම එන්නේ නැහැ කියලා. ඒ පළවෙනි කොන්දේසිය. දෙවෙනි කොන්දේසිය මම ඇහුවා දැන් මේ විස්තර විචාරයේදී අපේ කටහඬ විතරද පාවිච්චි කරන්නේ, අපේ රූපයත් පාවිච්චි කරනවාද කියලා. ඒතර කිව්වා සමහර වෙලාවට ඔන් කැමරා ෂොට්ස් එයි කියලා. මං කිව්වා ඒ ගැන තීරණයක් ගන්න. මං කිව්වා කටහඬ විතරක් පාවිච්චි කරනවා නම් අපිට ගෙවන ගානට වඩා වැඩි ගණනක් ගෙවිය යුතුයි විස්තර විචාරකයාට ඔහුගේ රූපයත් පාවිච්චි කරනවා නම් කියලා. ඊට පස්සේ මුල්ම මේ පුහුණු පුහුණු වැඩසටහන් ගණනාවක් තිබුණා. ඒ වැඩසටහන් වලදී තීරණයක් අරන් තිබුණේ මේ ඊට පස්සේ ගුරුකුව නෑ මෙහෙම කටහඬට වඩා වැඩි ගාණක් රූපයට ගෙවන්න බෑ කියලා. ඊස්සේ මම ප්‍රතික්ෂේප කරා පුහුණු කියන්නේ ට්‍රයල්ස් වලදී මේ ඔන් කැමරා පෙනී හිටින්න. හැබැයි දවස් 3-4ක් යනකොට ඒගොල්ලෝ කිව්වා නෑ අපි වැඩිපුර ගෙවනවා ඔන් කැමරා එන්න කියලා. එහෙම ඒක වුණා. ඔව්. හැබැයි ඊළඟ කාරණාව පළවෙනි ක්‍රිකට් තරගය විචාරය කරන්නට පාලිත පෙරේරා මහත්මත් එක්ක ඔබ සහභාගී වෙනවා. ඊට පස්සේ ඔබ ක්‍රිකට් අත්හැරලා දානවානේ. අපිට ඇහෙන්නේ නැහැ නේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ඉදිරියේ. ඔව් මම සම්පූර්ණයෙන්ම ක්‍රිකට් විස්තර විචාරයේ නැයින් වුණා. හේතුවක් තියෙනවද? සුරේ ඒක අපි කෙටියෙන් කිව්වොත් මම මේ තරඟ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මොකද තරඟ කරන්න කැමති කෙනෙක් නෙවෙයි කියන්නේ මට මෙතන නැත්තම් තව තැනකට මට යන්න පුළුවන් කියලා මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඉතින් මට මේක නැති වුණා කියලා මට ඒක ගැන පසුතැවිල්ලක්වත් මේ කනගාටුවක්වත් නැහැ. ඒක නිසා මේ පළවෙනි විස්තර විචාරයෙන් පස්සේ ඊළඟ විස්තර විචාරයේදී ඒවට ඇඳිලා තිබුණ පිටරට සංචාරය ඒ වගේ දේවල්. එතකොට මේ විස්තර විචාරය ලබා ගැනීම සඳහා විශාල මේ පොරයක් ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සමහරු දේශපාලනඥයෝ ඒවක හිටු ප්‍රබල ඇමතිවරු පස්සේ ගියා මේ විස්තර විචාරක මේ කණ්ඩායමට ඇතුළත් වෙන්න. ඉතින් මට මේක දැනුණහම මම බැලුවා මේ පොරේට මම ඇතුළත් විය යුතු නැහැ. මොකද මට මේක නැති වුණා කියලා මට
තව දේවල් මට පුළුවන් මට ලියන්න පුළුවන් මට මේ 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 කටහඬ පාවිච්චි කරලා වෙන දේවල් කරන්න පුළුවන් මට රූප වාහිනිය වෙනත් වැඩසටහන් කරන්න පුළුවන් ඒක නිසා මේ මේක මගේ එකම දේ නෙවෙයිනේ ඒක නිසා මම තීරණයක් ගත්තා අරගෙන මම මේ පරිපාලනය ටික මම ඊට පස්සේ මේ මේ විශ්ව විචාර සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන සමන් අතවුදෙහිටි ලාංකේය මාධ්‍ය ජීවිතයේ ඔහුගේ පරිචය සහ සංකල්පය මම හිතනවා අපිට හුඟක් වැදගත් පාඩම් උගන්වන විශේෂයෙන් ප්‍රේක්ෂකයාට මේ අතීත සිද්ධි හරි වැදගත්. ඔහුගේ ජීවිතේ ඊළඟ පිටු පෙරලනකොට අපිට ඔහු මුණ ගැහෙනවා ඔය කියන දැන් අර කියන ක්‍රිකට් ක්‍රීඩා විශ්ව විචාරයේ ඔබ අපිව හමු නොවුනට ඔන්න අපිට විවිධ තැන්වලදී ඔබ දකිනවා ප්‍රාසංගික වේදිකාකරණයේදී වෙනත් වැඩසටහන් මෙහෙවීමේදී ඔබේ මාධ්‍යකරණය පිළිබඳ අත්දැකීම සෞහෘද රාසිකයා වැනඳ ගන්නවා. ඒව ගැන අපි කතා කරන්න ඕන. අපිට පුළුවන් මේ කාරණාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න සුනිල් එදිරිසිංහ කලාකරුවා ගායනා කරන කවුරුන්ද ඔබ මගේ ගීතය තුළින්. කවුරුන්ද ඔබ මගේ කියන්නේ ඔබ ලියූ ප්‍රථම ගීතය. ඒ ගැනත් අපි චුට්ටක් කතා කරගෙනම ගීතේ රස විඳින්න අවස්ථාවක් එකතු කරගන්න. සූර්ය ප්‍රථම ගීතේම නෙවෙයි ඊට කලින් ගීත කීපයක් ලියලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේක තමයි මේ 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 ප්‍රේක්ෂකයන් නැත්නම් ශ්‍රාවකයන් අතරට ගියේ සහ මේ ගුවන් විදුලියේ මේ 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 වැඩසටහනකින් මම මේ විකාශය වෙච්ච මම හිතන්නේ ප්‍රථම ගීතේ විදිහට ගණන් ගන්න පුළුවන්. ඔබ ලියූ පළවෙනි ගුවන් විදුලි විකාශය වූ ගීතය කියලා කියන්න පුළුවන්. ඔව්. ඒක ඇවිල්ලා තිබුණේ මෙන්න මේ කැසට් පටේට. ඔව්. මුලින්ම ඒ කැසට් පටේට නෙවෙයි ගීතය මේ මේ මම ලියූ ඇත්තටම නව පදමාලා වැඩසටහනට. ඒ වගේ නවක පදමාලා වැඩසටහන නිෂ්පාදනය කළේ ගුණදාස කපුගේ. ඉතින් කපුගේ මේ පදමාලාව තෝරගෙන කිව්වා ආර සින්දුව හොඳයි මම මේක මේ සුනිල් එදිරිසිංහට දෙනවා කියලා. ඉතින් එච්චරයි මම ඉතින් ඊට පස්සේ මේ ගීතය පටිගත කරා. ඒ අවස්ථාව මට කපුගේ කිව්වා මෙන්න මේ දවස් මේක රෙකෝඩ් කරනවා කියලා. ඉතින් මම මේ ඒ ඒ අවස්ථාවට සහභාගී වුණා. ඉතින් මේකේ සුරේ විශේෂත්වයක් තියෙනවා මේ ගීතේ. මේ අපි දන්නවා රෝහණ වීරසිංහ සහ සුනිල් එදිරිසිංහ අතර තියෙන සුසංයෝගය. රෝහණ ඉතාමත් මිහිරි සහ ජනප්‍රිය ආකර්ෂණීය තනු ගණනාවක් සුනිල් වෙනුවෙන් සුනිල්ගේ වැඩිම තනු ගණනාවක් නිර්මාණය කරලා තියෙන රෝහණ. මේක තමයි රෝහණ වීරසිංහ සුනිල් එදිරිසිංහ වෙනුවෙන් නිර්මාණය කරපු පළවෙනි ගීතය. මෙතන ඒක ගෞරවය අපි 100%ක් පිරිනමන්නුනි කපුගේට. කපුගේ තමයි ඒ තෝරා ගැනීම කළේ. මේ ගීතය ගයන්න ඕනේ සුනිල් එදිරිසිංහ. මේ ගීතයට සංගීත නිර්මාණය කළ යුත්තේ රෝහණ වීරසිංහ කියන තීරණය ගත්තේ නවපදමාලා නිෂ්පාදකයා විදිහට ගුණදාස කපුගේ. කවුරුන්ද ඔබ මගේ, කවුරුන්ද මා ඔබේ? ඔබේ මලක්ුණේ ඇයින් ඔබ මට කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න ඔබේ මිත්‍ර සමාගමේ සමාජිකයෙක් ඔබ ලියනවා මේ ඔහු පෙම්වත් වූද ඔවුන් විඳින්නේ විප්ලම්භ ශෘංගාරයද නැතහොත් සම්භෝග ශෘංගාරයද අපි නොදනිමු. ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ හදමා හදරිදවන මොහොතේ ප්‍රේමය ගුළුමී හඬාවිලා ඔබ හදමා හදරිදවන මොහොතේ ජීවිතයට හුරු පෙරදුම හමුවේ නොදොඩා ගුළුමී බලා සිටින්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ හැම දෙයකම ජීවිතය තිබෙන අහඹුවක්. ඒ අහඹුව ඔබටත් මටත් මෙතන ඉඳගෙන ඉන්න සමන් අතාවුදෙහෙට්ටි මහත්මයාටත් පොදුයි. හැබැයි අහඹුව ගොඩනගන්නේ අපි නොදන්න අපි වටේ ඉන්න මිනිස්සු. සමන් අතාවුදෙහෙට්ටි මහත්මයා වටේ හිටියා හොඳ මිත්‍ර සමාගමක්. ওই මිත්‍ර සමාගමේ එක ඉතාම ලැබදි චරිතයක් තමයි ලැබදි මිතුරෙක් තමයි බණ්ඩාරකේ විජේතුංග. මම මේ විශේෂණ යොදන්නේ ඒ ඔබට විශේෂ නිසා. බණ්ඩාර මගේ ජීවිතයට ඉතාම කිට්ටුව අපි ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරා. ඔහුගේ දැනුත් ඔහුගේ පවුලේ උදවිය සමඟ අපි ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. මේ බණ්ඩාර ඉතාම සුන්දර ගීත ලියපු ගීත රචකයෙක්. ඒ වගේම ඉතාම හොඳ නිවේදකෙක්. වික්ටර් රත්නායකයන්ගේ සාප්‍රසංගයේ ප්‍රමුඛ නිවේදකයන් තුන්දෙනෙක් හිටියා. KDK ධර්මවර්ධන, ප්‍රේම කීර්ති සහ බණ්ඩාර. ඉතින් බණ්ඩාර ඒ වගේම හොඳ ගුවන්විදුලි නළුවෙක්, පිටපත් රචකයෙක්. ඔහු විශේෂයෙන්ම මේ විද්‍යාත්මක නාටක ලිව්වා. ඒවා ගැන වැඩි උනන්දුවක් දැක්වුවා. ඔහු ඉතාමත් කැමති වුණේ ඒ විද්‍යා ප්‍රබන්ධ කියවන්න. ඒ වගේම බණ්ඩාර ඉතාම හොඳ හයිකු කවියෙක්. මම හිතන්නේ හොඳ ප්‍රේමවන්තයෙක්. හොඳ ප්‍රේමවන්තයෙක්, හොඳ හයිකු කවියෙක්. එතකොට මේ ඔහුගේ හයිකු කවි ඉතාම රසපූර්ණ, අර්ථපූර්ණ හයිකු කවි තියෙනවා. ඔහු වරක ලිව්වා මමයි දුම්රිය ඇයි ඔබ පිපුණේ රේල් පීලි මත කියන කවියක්. ඉතින් මේ බණ්ඩාරගේ ඇසුර නිසා හුඟක්ම ප්‍රසංග නිවේදන කලාව පිළිබඳව අත්දැකීම් ගණනාවක් මට ලබා ගන්න පුළුවන් වුණා. මොකද හුඟක් වෙලාවට මම ඔහුත් එක්ක යනවා ඔහු නිවේදන කටයුතු කරන ප්‍රසංගවලට. ඉතින් ඔහොම යන එක දවසක පෙරාදෙණිය සරසවිය වලේ තිබුණ ප්‍රසංගයක්. මම හිතන්නේ ඒකට ලංකාවේ හිටපු ප්‍රමුඛතම ගායන ශිල්පීන් සහභාගී වුණු ප්‍රසංගයක්. ඒ කාලේ අද වගේ වෙන වෙනම යන්නේ එකට එක බස් එකේ යන්නේ. ඉතින් ඔය බස් එක පිටත් වෙන තැනට දවසක් වරින් කියලා මාවත් ඇදගෙන ගියා. මමත් මුකුත් දන්නේ නැහැ. මම හිතුවේ දැන් වෙනදා වගේම ඔහුත් එක්ක මම මේ ගමන යන්න යනවා කියලා. නමුත් එතෙන්ට ගිහිල්ල එක පාටම ඔහු කිව්වා එතන මම හිතන්නේ සංගීතවත් කරේ මට මතක විදිහට සනත් අයියා තමයි සංගීතය බාරව හිටියේ. සනත් අයට ගිහුවා සනත් අද මම ඉන්නේ අද සමන් අනවුන්ස් කරන්න කියලා මාව දැම්ම බස් එකට. එතකොට මම හිතන්නේ අමරදේව, නන්දාමාලිනි, සනත් මේ වගේ ලයි වගේ ඒ කාලේ ලංකාවේ හිටපු ප්‍රමුඛතම ශිල්පීන් මේකේ ගායනා කළේ.
මට එහෙම ප්‍රසංගයක් කරලා යම්කිසි පළපුරුද්දක් තිබුණා. නමුත් මේ වගේ දෙවන්තයකට මම සූදානම් වෙලා තිබුණා. ඉතින් නුවරට යනකම්ම මම බස් එකේ මගේ සීට් එකට වෙලා මම කල්පනා කරේ මේක කොහොමද ගැට ගහන්නේ කියන එක තමයි කල්පනා කරේ. වලට යනකම් ඉතින් කොහොම හරි මේ වලට බැස්සට පස්සේ මේ වැඩි හොඳට කරගන්න පුළුවන් වුණා. ඉතින් සියලු දෙනාම පුද්ගලිකව දැනගෙන හිටියට මගේ මෙහෙම භූමිකාවක් මේ තරම් දැනගෙන හිටියේ නෑ කවුරුත්. ඉතින් නමුත් එහෙම තමයි මාව මෙතෙන්ද බලහත්කාරයෙන් වගේ ඇදලා දැම්මේ. සමහර විට මම දන්නේ හේතුව මොකද්ද කියලා. සමහර විට ඔහු ඕනකමින් මාව ඇදලා දාන්නත් ඉඩ තියෙන්නේ නැති. එහෙම නැත්තම් වෙනත් හේතුවන් නිසා ඇදලා දැම්මද මම දන්නේ නැහැ. නමුත් බම්බණ්ඩාරයට ඇවිල්ලා බණ්ඩාරි මම මේ වැඩේ ඔයාගේ නම තියෙන විදිහට කරා. මේ මේක බොහොම ස්තුතියි මේ අවස්ථාව ලැබලා දුන්නට කියලා. ඉතින් හැ ගාලා මේ එහෙම ප්‍රතිචාරයක් දැක්කවා විතරයි. ඉතින් ඉතින් මේ බණ්ඩාර ප්‍රේමකීර්ති වගේ අය මම හිතන්නේ අපේ ජීවිතවලට හුඟක් කිට්ටුවෙන් හිට ඉඳිද්දි සුරේ එකක් කියන්න ඕනේ. ඔවුන්ගෙන් අපි ඉගෙන ගත්තා මේ රේඩියෝ කලාවට අමතරව ජීවිතය ගැන. ඒ කියන්නේ මේ මේ චරිත දෙකෙන්ම මම ඉගෙන ගත්තා ජීවිතේ හැඩගස්වා ගත යුතු ආකාරය වගේම හැඩගස්වා ගත යුතු නැති ආකාරය. නොගත යුතු ආකාරය. මේ දෙකම උන්ගෙන් මට ඉගෙන ගන්න පුළුවන්. දැන් ප්‍රාසංගික වේදිකාවේ ඔබ ඉන්න අනතුරුව අපි දකිනවා පණ්ඩිත අමරදේවයන් සමග, විශාරද නන්දාමාලනිය සමග, එතකොට සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහන ප්‍රසංගයේ සමග, රෝහණ වීරසිංහයන්ගේ ප්‍රසංගයේ සමග, වික්‍රත්තායකයන්ගේ ප්‍රසංග ප්‍රසංග මාලාවක් එක්ක ඔබ මේ යන ගමනේ මුල ගැන ඔය සඳහන් කළේ. ඔව්. අද ප්‍රාසංගික වේදිකාව ගැන ඔබ දක්වන ආකල්පය කොහොමද? මම මගේ මතය නම් මේ ප්‍රාසංගික වේදිකාවේ නිවේදකයා නැත්තම් ප්‍රසංගය ඉදිරිපත් කරන්න මේකට මේ මම හිතන්නේ හොඳම වචනය හොඳම නිර්වචනය කිව්වේ බණ්ඩාර විජේතුංග. ඔහු මේකට දැම්ම නම තමයි අර්ථකථක කියලා. අර්ථකථනය. ඔහු කවදාවත් නිවේදනය කියලා පාවිච්චි කරන්නේ අර්ථකථනය. එතකොට මේ මේ අර්ථකථන කරන පුද්ගලයාගේ කාර්යභාරය වෙන්නේ මේ ගීයකට ප්‍රවේශයක් ලබා දීම පමණයි. දැන් අපි අද දකින දෙයක් තමයි ගීතේ විනාඩි 3යි නිවේදකයා විනාඩි 8ක් කතා කරනවා ගීතය හඳුන්වා දීමට. මොකද මේ මිනිස්සු එන්නේ ප්‍රේක්ෂකයා එන්නේ ගීත රස විඳින්න. එහෙම නැතුව නිවේදකයාගේ පාණ්ඩිත්‍ය හෝ ඔහු දන්නා සාහිත්‍ය හෝ ඔහුගේ භාෂා ලාලිත්‍ය හෝ රස විඳින්න නෙවෙයි. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේ ඉතාම අඩු වචන ගණනක් පාවිච්චි කරලා ඒ ගීතයකට අවශ්‍ය ප්‍රවේශය පමණක් ලබා දීපු තමයි නිවේදකයාගෙන් වියුත්. ඒක තමයි මම ගරු කරන්නේ මම කටයුතු කරන්නෙත් එහෙමයි. ඒක නිසා මගේ මම නිවේදනය කරන ප්‍රසංගවල ගීතෙන් ගීතයට නිවේදනය නැහැ. ඒ අවශ්‍ය තැනක විතරක් එන්නේ. එතකොට මම හැමෝලාම උත්සාහ ගන්නේ මේ මුඟක් ප්‍රසංගවල මේ වේදිකාවට එන්නේ නැතුව මේ නිවේදන කටයුතු කරන්න පිටිපස්සේ ඉඳලා පසුබිම් කතනය කරන්න. මොකද එතකොට තමයි මේ භාවය වඩාත් උද්දීපනය කරන්න පුළුවන් වෙන්නේ. මේ ගීයක තියෙන භාවය ඒ හැඟීම දනවන්න මේ ප්‍රේක්ෂකයාට පොඩි දොරක් ඇරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ උපක්‍රම සහ ඒ වගේ මේ දේවල් මම අනුගමනය කරනවා. ඔබ ඊටාම සූක්ෂමව සහ ඊටාම අපූර්වට ඉටු කරනවා. ඒ කතාවෙන් එපිටට පයින්කොට අපිට අහුවෙනවා මේ ගුවන්විදුලියේ මේ FM ෆ්‍රීකුවෙන්සි එක FM නාලිකා ගුවන්විදුලි පටන් ගන්නවා සිටි FM කියලා නාලිකා. එතනදී අපි ඒ කාලේ නොබදව රසවිඳපු ඔබේ වැඩසටහනක් තමයි හැම සෙනසුරාදාකම රෑ 7ට පටන් ගන්න ශනිදා හොරාව. ඔබට මතකද? ඔව්. මේ සිටි FM පටන් ගත්තට පස්සේ මේ හැම දිනකම 7 ඉඳලා 8 දක්වා පැයක වැඩසටහන එක් එක් නිවේදක නිවේදිකාවන්ට ඉදිරිපත් කරන්න දෙන්න ඕන කියන යෝජනාව මම හිතන්නේ එවක සිටි FM සේවයේ අධ්‍යක්ෂ පාලිත පෙරරසා නියෝජ්‍ය අධ්‍යක්ෂ KDK ධර්මවර්ධන තමයි මේ තීරණය ගත්තේ. ඒ අනුව වුන් සතිය දවස් 7ට මේ 7 දෙනෙක්ව තෝරගත්තා. මට ආරාධනා කළේ සෙනසුරාදා වැඩසටහන කරන්න ශනිදා හෝරාව කියලා. මට මතක විදිහට අශෝක තිලක රත්න හෝ පළු හෙවන කියලා එක පැයක් කරා. ඒ වගේ නිවේදක නිවේදිකාවන් 7 දෙනෙක් මේක ඉදිරිපත් කළා.
මෙතන මම අවුරුද්දක් විතර වරුද්දකට කිට්ටු කාලයක් වගේ අවුරුදු එකමාරක් වගේ කාලයක් මේ ශනිදා හොරාව ඉදිරිපත් කළා. ඉතින් ඒක අපිට මේ අලුත් අභියෝගයක් වුණා. මොකද ඒ කාලේ අපිට ඉතාමත් සීමිත මේ ස්ටීරියෝ ගීත තිබුණේ ගුවන්විදුලි සංස්ථාව සතුව ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ඉතින් මම හැම වෙලාවෙම මේ මගේ මිත්‍ර සම්බන්ධකම් පාවිච්චි කරලා මම සතියකට සැරයක් යනවා මේ ශ්‍රී ලංකාවට ගිහිල්ලා මේ කුලේවයි රෝහණවයි හම්බෙලා ඔවුන් අලුතෙන් කරපු ගීත මොන හරි තියෙනවා නම් ඒවල පිටපත් අරගෙන එනවා අරගෙන ඇවිල්ලා මම මේකේ විකාශය කරනවා. ඉතින් එහෙම අපිට නිදහස තිබුණා, කියන්නේ මේ ගීතය මේ අනුමැතියකින් තොරව විකාශය කරන්න. ඒ වගේ මට මතකයි. ඉතින් එහෙම ගීත ඒ කාලේ ඒ ක්‍රීඩා සංග්‍රහයදිත් මම ඒක කරා. මේ 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 සිටි FM සේවයේදීත් මේක මම කරා. හැබැයි දැන් නම් ගුවන්විදුලියේ ඉන්නේ ප්ලේලිස්ට් එකක්. ඒක මම හිතන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. ගුවන්විදුලි හැම ගුවන්විදුලියකම තියෙන ප්‍රශ්නේ ඒක තමයි. මේ 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 ඒ ඒ ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න නෙවෙයි මේ ගීත තෝරන්නේ. ඔහු කරන්නේ නිකම් මේක ඉදිරිපත් කිරීමක් පමණයි. නමුත් ඒ කාලේ අපිට තිබුණු වාසියක් තමයි අපිට ඕන ගීත අපිමයි තෝරගත්තේ. ඒක නිසා ඒ අපිට ඕන කරන විදිහේ පෙළ ගැස්මක් රටාවක් නැත්නම් අපිට ඕන කරන පින්තූරේ ඒ පැය තුළ අඳින්න අවශ්‍ය ගීත ටික අපිට තෝරගන්න පුළුවන්කම තිබුණා. ඒක හොඳට ඇඳා. චිත්‍ර ශිල්පියෙකුට වැඩිය හොඳින්. ඒකකින් තීරණය කරන්න ඕනේ අසන්න. අපි අසුවා. එතකොට මේ මේ ගුවන්විදුලි මාධ්‍ය ඇතුලේ ඔබ උත්සාහ කරනවා ඊට වඩා දැන් මේ ශ්‍රාවකයාට මීට වඩා සේවාවක් කරන්න. මම මේ කියන්නේ ඔබේ වැඩසටහන ඇතුළේ අපි ඒ කාලේ අපිට අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර එහෙම මාරු කරගත්තා. එතකොට තව පැත්තකින් ඔබ විසල්ලාකාරයෙන් දුප්පත් පාසල් වලට මේ වගේ උදව් කරපු දැන් අපි වැඩසටහන් වල ආලා තිබ්බ මම මතකයි ශනිදා සරණ සේවය. ශනිදා සරණ සේවය මම පටන් ගත්තේ ඇත්තටම ඒකත් අහම්බ සිද්ධවීමක්. මොකද දැන් ඒ කාලේ අපි ඉගෙන ගන්න මේ දරු දරියන්ට තිබුණු විශාල ප්‍රශ්නයක් තමයි මේ පරණ ප්‍රශ්න පත්‍ර. එතකොට මේ පැරණි ප්‍රශ්න පත්‍ර ඇත්තටම යම් යම් ආයතන වලින් මුද්‍රණය කරලා පොත් විදිහට හදලා විකුණනවා. නමුත් මේ මෙහෙම මිලදී ගන්න බැරි මට්ටම් වල ඉන්න ළමයිට මොකද වෙන්නේ කියන කාරණය ගැන කල්පනා කරද්දි මට හිතුණා දැන් සමහර අය ළඟ පරණ ප්‍රශ්න පත්‍ර තියෙනවා. ක්‍රිකේ යගන්න දෙයක් නැහැ, දෙන්න කෙනෙක් නැහැ. ඉතින් අපිට පොඩි සම්බන්ධීකරණයක් කරොත් මේක පුළුවන්ද කියලා බෙදා හදාගන්න. එහෙම කියලා අපි ඉල්ලීමක් කරා මේ ශනිදා හොරා වහන අයටකින්. පැරණි ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් අපි කියමු ඒවෙන් කියන්නේ අපි කියමු ආර්ථික විද්‍යාවට අදාළ පැරණි ප්‍රශ්න පත්‍ර නැත්නම් ගණිතයට අදාළව විද්‍යාවට අදාළව එහෙම විෂයන් වලට තියෙනවා නම් අපිට එවන්න කියලා. අර වගේම ගෝණි ගණන් වලින් ලැබුණා. ඉතින් අවශ්‍ය අයටත් ඉල්ලන්න කිව්වා. එතකොට අපි කරේ ඒ එන දේවල් ඒ අවශ්‍ය අයට මේ ආපහු තැපල් කරලා යවන එක. හැබැයි ඉතින් මේක මාසයක් දෙකක් යද්දී අපිට මේක මේචල් කරගන්න බැරි තරමට මේවා එන්න පටන් ගත්තා. මොකද අපිට වෙනම නිලධාරී මණ්ඩලයක් හිටියේ නැහැ. එතකොට මට අපිත් මාත්‍රික ක්‍රීඩා සංග්‍රහයේ මගේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා හිටපු අශෝක කරුණානායක අශෝකයි මමයි. මම හිතන්නේ රෑ 8-9 වෙනකන් ඉඳගෙන මේ ලියුම් කවරවලට දදා අපේ රාජකාරී වෙලාවෙන් පස්සේ මේවා මේ තැපැල්වලට සූදානම් කරනවා. ඉතින් මේක අපිට හැමදාමත් කරන්න ඉඩකඩ තිබුණේ නැහැ. ඊට පස්සේ අපි කරේ ඊට වඩා ලේසි ක්‍රමයක් හදාගත්තා. කියන්නේ දැන් අවශ්‍යතාවයේ තියෙන කෙනෙක් ඉල්ලපුවාම අපි ඒක කියනවා මෙන්න මේ මෙම අවශ්‍යතාවයක් තියෙනවා. පුළුවන් කෙනාට එතෙන් යවන විදිහට අපි වෙන විදිහේ වැඩපිළිවෙළක් සකස් කරා. ඒ වගේ මේ ප්‍රශ්න පත්‍ර වලට අමතරව අපි මේ දුප්පත් පාසල් වලට පතපොත ලබා දීම, ක්‍රීඩා උපකරණ ලබා දීම වගේ දේවල් කරා. ඒ අතරින් මම හිතන විශේෂ තැනක් තමයි මේ ලංකාගම කනිෂ්ඨ විද්‍යාලයට අපි ක්‍රීඩා භාණ්ඩ ලබා දුන්නා. අපි ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්න ගිය ගමනත් ඉතාම සුන්දර ගමනක්. කොහොම හරි මේ පසුකාලීනව ඒ විද්‍යාලයේ ඒ ක්‍රීඩා භාණ්ඩ පාවිච්චි කරලා මේ ඒ දරු දැරියෝ යම් යම් තරංගමාලා දිනපුවාම හිතන්නේ අපිට ඒ අපි ඒ වෙච්ච වෙහෙසට මේ ලොකු තෘප්තියක් ලබන්න පුළුවන් වුණා. ඒ සතුටත් හීනියට වින්දා. ඔව්. හරි. දැන් ඔක්කොම අස්සේ අපි මේ ලියපු ගීත ගැන කතා කරන්නත් තිබේ. රැක්ම සහ දැක්ම. මදුමතින් රත ඇඳුණු net යුගල මට දෙන්න. සෙනෙහසේ සිසිල් නිල් දියෙන් පුරවාලන්න. බමන හිස සතපන්න හදයහන සදන්නට ප්‍රේමේ නාමයෙන් මදක් අවසර දෙන්න. මදුවිතින් නොනිමිදු කුණාටුව මට දෙන්න. යලිදු හෙට උදෑසන මලක්සේ පිබි දෙන්න. අකීකරු හිමියනේ මවක්සේ රකිමි ඔබ. මේක
මාස්ටර් කල්ලි රන්දෝලි කතාවක්ද එහෙම නැත්නම් ඊට පස්සේ වෙච්ච අද්දකීම නෑ මේක මීරිගම මේ මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත සම්දර්ශනයක් තිබුණා සංගීත ප්‍රසංගයක් තිබුණා බ්‍රෝහණ වීරසිංහ තමයි සංගීතවත් කළේ ඒකේ මේ ගීත ගායනා කලා එඩ්වඩ් ජයකොඩි මාලනී බුලත් සිංහල මම නීලා සහ TM මට මතක විදිහට ඉතින් මේ ප්‍රසංගය ඉවර වෙලා එතකොට මාලිනී අලුතෙන් වාහනයක් අරන් තිබුණා ඊට පස්සේ ජයත් ඒ ඒ ඒ ප්‍රසංගේම මේ ඔකෙස්ට්‍රා එකේ බටනලා වාදනය කළා ප්‍රසංගය ඉවර වෙලා මේ මාලිනී කිව්වා මේ සමන් මම ඔයාව මීගම්මෙන් ගිහිල්ලා දාගෙන යන්න මට පුළුවන් මම මේ කාර් එකක් ගත්තා කියලා මේ ඊට පස්සේ අපි ඉතින් ඒ ප්‍රසංගය ඉවරලා තිබුණු පොඩි සප්පායමක් ඉවර වෙලා අපි ගියා මේ මීගම්මුවට අපේ ගෙදර ගෙදර ගිහිල්ලා ඒ සප්පායම ඉතුරු කොටස එතන ආරම්භ කළා එතකොට මේ තමයි මාලිනී කිව්වේ මේ මේ අනේ සමන් මේ අපේ ජයේ මමයි ගැන සින්දුවක් ලියලා දෙන්නු කියලා ඊට පස්සේ ඉතින් ඕක අපි hina වෙවි කතා කරා කතා කරලා මේ 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 ඉතින් කිව්වට පස්සේ තමයි මට ඔය පසු පස්සේ ඔය 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 ගීතය මං ඉල්ලලා මාලිනීට දුන්නා මේ මට මෙහෙම එකක් නම් ලියුණා මේ ඔබ කැමති වේද දන්නේ නැහැ කියලා පරම සත්‍ය නෑ නෑ මේක තමයි මට ඕනෙම කලේ මේක ජයයටම දෙන්න ඕනේ මියුසික් කරන්න කියලා එහෙම හදුවා එහෙම කියලා මේ ජයයට ඒක මේ මියුසික් කරන්න දුන්නා ඉතින් මම හිතන්නේ ජයත් ඒකට උපරිම කරා සංගීතයෙන් මම හිතන්නේ ස්රාජ් එකක් එහෙම පාවිච්චි කරා මේ කාලේ ස්රාජ් වාදන භාණ්ඩ මේ වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ සංගීත සංයෝජන වලදී ඔව් ස්රාජ් එක පාවිච්චි කරලා මේ සුන්දර ගීතයක් කරා ඉතින් ඔය ගීතය මේ සිංහ ලංකා ලේබලේ පොද වැස්සක් කියන කැසට් එකට පස්සේ කාලේ එකතු වෙනවා Thank you.
සර උපාලි ආරසිරි නිෂ්පාදනය කළේ මියුරුසර සඳහා මේ බන්දුල නානකාර වසම් පිටපත ලියුවේ. එතකොට මට තිබුණු කාර්යභාරය බන්දුල ලියූ පිටපත බන්දුලටත් වැඩසටහනටත් අසාධාරණයක් නොවන ආකාරයට ඉදිරිපත් කිරීම. ඒක අපි ඉස්සර ලියාගත්තා. හොරෙන් හොරෙන්. මට මතකයි මේ ඒක වැඩසටහනක් අවසානයේ තියෙන මේ තාම මේ වචන සමු ගැනීම නම් පංචවිධ අක්ෂරයෙන් පමණක් සමු ගන්න අවශ්‍යයි. අනේ වගේ අමුතු ඉදිරිපත් කිරීමේ රටාවක් ඒක ඇතුළේ තිබුණා. ඉතින් මම හිතනවා දැන් ඔබ ඔය තාමත් ඔබට මතක නිසා බන්දුලගේ වචන වලට මම අසාධාරණයක් කළේ නෑ කියලා. දැන් මනෝහරි නම් ඒකේ පිටපතක් කියලා විශේෂ පිටපතක් නෑ. ඒක මම විසින්ම සකස් කරගෙන ඉදිරිපත් කරපු එකක්. ඒක අපි අනුගමනය කළේ ඒක රවීන්ද්‍ර මුණසිංහ නිෂ්පාදනය කරේ. රවීටත් අවශ්‍ය වුණේ පොඩි නිදහස් ලිබරල් ආරක ඉදිරිපත් කිරීමක්. ඒ ඉදිරිපත් කිරීමේදී අපි හැම වෙලාවෙම උත්සාහ ගත්තේ එබෙලේ ඒ අවස්ථාවේ මතුවෙන්නා වූ පරිසරය එතනින් නිරායාසයෙන්ම මතුවෙන නිවේදන රටාවක් ගෙනෙන්නටයි අපි සැලසුම් කරේ. හැම වෙලාවෙම ඒ විදිහටයි ඒක ඉදිරිපත් කළේ. 1970 ගණන්වල අගභාගයේ ඊපී තැටියකට එසෙත් නැත්නම් ඉතා කුඩා වූ තැටියකට ගායනා කළ ගීයක්. සංගීත ජීවිතයට ගීත ගායනා කළ ජීවිතයට වසර 40ක් පෙරුණා. මනෝහාරය විකාශය වන මොහොතේ සමහර විට ඒ අවුරුදු 40 45 මාස 1ක් මාස 2ක් වන්නට පිළිවන්. මා හිතන්නේ අප ගෞරවයෙන් ප්‍රණාමයෙන් යුතුව මනෝහාරී වේදිකාවට ඇරයුම් කළ යුතු ශිල්පිනියක් දැන්. ඇය අයිරීන්ද අල්විස්. ඉතින් විස්තර විචාර වුණත් මං හිතන්නේ ඒකයි. මොකද එකක් සොරේ මම කලිනුත් කිව්වා වගේ මම වැඩක් කරනකොට මේ හුදුරට සැරසෙනවා ඒකට. ඒ ගැන හොයනවා, අධ්‍යයනය කරනවා, විමසනවා, ඊට සම්බන්ධ බොහෝ දෙනෙක්ගෙන් තොරතුරු ලබා ගන්නවා. හැබැයි ලබා ගත්ත කියලා ඒ සියල්ල දෙයක් මෙතන මේ වමාරන්න නෙවෙයි. නමුත් ඒ අවශ්‍යතාවය අනුව අවශ්‍ය වෙලාවට ඒක ඉදිරිපත් කිරීම සඳහා. ඉතින් හුඟක් වෙලාවට අපි කරපු දෙයක් තමයි අපේ රූපවාහිනියේ ඒ කාලේ හිටපු අපේ කණ්ඩායමක් හිටියා වින්සි, එතකොට තාක්ෂණික අංශේ, එතකොට මේ ඔය කැමරා කරණය කරපු දීප්තිලා, ජයනිමලලා, ඒ බොහෝ දෙනෙක් අපි සිරිතක් තිබුණා මේ ඒ අපි කියමු අපි ගමක මොකක් හරි වැඩසටහනකට ගියපුවාම අපිට දැන් සුවපහසු ස්ථානයක නවාතැන් ලෑස්ති කරලා තිබුණාට අපි හැම වෙලාවෙම වගේ උත්සාහ ගත්තා ගමේ ගෙදරක අපි 4-5 දෙනෙක් රැ නවතිමු. නවතිලා ඒ ගමේ උදවිය සමග රැ එළි වෙනතුරු කතා බහ කරමින් බොහෝ දේවල් උන් එක්ක සාකච්ඡා කරනවා. මතන ඒක ගොඩාක් වැදගත් වුණා අපිට මේ ඔය විශේෂයෙන්ම අලුත් අවුරුදු වැඩසටහන ඉදිරිපත් කිරීමේදී. ඉතින් ඒ අකරතැබ්බුණු වෙලාවල් තිබුණා මේ අපි මහවැලි කම්මානයේ එක සැරයක් අවුරුදු උත්සවයක් කරන්න ගිහිල්ලා අපි මම හිතන්නේ 7-8 දෙනෙක් මේ එක පොඩි කෑල්ලක පැදුරු දාගෙන නිදාගත්තේ. ඊට පස්සේ රෑ මගේ කනට මොකෙද්ද සතෙක් කුමියෙක් රිංගුවා. රිංගලා එළි වෙනකන් නිින්දක් නැහැ. මෙයා කනේ දඟලනවා, කරන්න බේතකුත් නැහැ. ඊට පස්සේ ඉතින් ඒ ගෙදරා අය උදේ අපි රෑ නැකිට්ටුවේ නැහැ. උදේ මොකද්ද එකක් දැම්මා කනට දාපුවාම ඒක තවටුවත් දෙගුණ තෙගුණ වුණා. කොමාරි වැඩසටහන මේ ඉදිරිපත් කිරීමේදී අර මට මේ පොඩි කනට හෙඩ්ෆෝන් එකක් වගේ එකක් පළඳින්න වෙනවා. ඒකෙන් දෙන උපදෙස් ඇහුණාම මට හිතුණා නෑ අර කුමියාගේ කන හොඳයි කියලා. ඔය අත්දැකීම එක මේ
අපි යමුද ටයිටස් තොරවත්ත මහත්තයා හම්බෙන්න කොට. ඔව් ටයිටස් තොරවත්ත මහත්තයත් රූපවාහිනී මාධ්‍ය කලාවේදී හම්බෙන්න කලින් මම දැනගෙන හිටියා ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ චිත්‍රපට සංස්කාරකවරයෙක් හැටියට. ඔහු තාම දක්ෂ චිත්‍රපට සංස්කාරකවරයෙක්. ඔහු චිත්‍රපට සංස්කරණය කරනවා බලන් ඉන්න හරි ආසයි. ඒ කියන්නේ අර ඒ දවස්වල තිබුණේ මේ නෙගටිව් පට කපන පොසිටිව් කපලා තමයි මේ සංස්කරණය කපට කපලා අලවන එකයි කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට මේ එඩිටින් ටේබල් එකේ ළඟ ඉඳගෙන ඉන්න ටයිම් මහත්තයයි කරේ තියෙන්නේ මේ පොසිටිව් කෑලි කෑලි මාලයක් දාලා වගේ. හැබැයි ඔහුට පුදුම දැනුමක් තියෙනවා. උතෙන් මේ එහෙන් කපනවා, ඒක බෙල්ලට දාගන්නවා, අර කෑල්ලක් කපනවා බෙල්ලට දාගන්නවා. ඊට පස්සේ අරලා මෙතනින් මේක දිහා බලන්නේ නැතුව මෙහෙම මෙහෙම කරලා ෆ්‍රීස් ගාලා ඇදලා ගන්නවා මේ එතන නමුනන්න ඕන හරි පටි. ඒ වගේ ඔහුගේ හරි දක්ෂතාවයක් තුන සංස්කෘතිය. ඔබ ඔබ අර ගුවන්විදුලියේ ඒ දවස්වල ස්කූල් වල ආපු ගීත කොටස් අරම මේවා එඩිට් කළේ. ඔය ලෝකයක් නසන්නට ගීත එහෙම එඩිට් කිරීම පිළිබඳ ගුවන්විදුලි සහතිකයක් ඔබට තියෙනවා. ඔබේ වටේ හිටපු සමාජිකයෝ ගැන සඳහන් කරනවා. ඔව් ඒකත් හැබැයි මේ ටයි මහත්තයාගේ එඩිටින් නම් බලපෑවේ නෑ. ඒකට මට උදව් කළේ ඇත්තටම ඒ කියන්නේ දැන් ගුවන්විදුලි අපිට තිබුණු ඒ කාලේ තිබුණු යන්ත්‍රාණුව මේ ඉතාම තියුණු කැපුමක් කරන්න බෑ යන්ත්‍ර මාර්ගයේ. තියුණු කැපුමක් කරන්න නම් ඒ පටිය කපලා අලවන්න ඕනේ. ඉතින් මේ මේ පටි කැපිල්ලට දක්ෂ පුද්ගලෝ දෙන්නෙක් මගේ ඒ මිත්‍ර සමාගමේ හිටියා. එක්කෙනෙක් ධර්මසේන කියලා මේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී, අනික් කෙනා රංජිත් එද්දිරිසිංහ. මුන් දෙදෙනාම ගුවන්විදුලි තාක්ෂණය පිළිබඳ ඒ කාර්මික අංශයෙන් ඉතාම කෙළ පැමිණි අය. කියන්නේ ධර්මයට පුළුවන් ඕනෙම ඕනෙම මෙසිමක් කැඩුණු ගමන් ඌට පුළුවන් විනාඩි පහක් ඇතුළත කොහොම හරි අටවලා දෙන්න. ඒක ඒක ඔහු තිබුණු ඉතාම දක්ෂතාවයක්. කියන්නේ මේ මේ කොම්පැනියටත් බැරි දේවල් ඔහු කරනවා. කොයින් අර වයර ටිකක් ගෙන අමුල්ල එහෙන් අමුල්ල මේක හදන්න ඕනේ. ඉතින් ඒ දෙන්නගෙන් තමයි මේ මේ ටේප් කැපිල්ල නම් ඉගෙන ගත්තේ. ඉතින් ඒ ටේප් කැපිල්ලෙත් සෑහෙන දුරට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සුරේ මෙහෙමයි. ඒකත් තියෙන්නේ අර මගේ පුරුද්දක් තියෙනවා යමක් කරනවා නම් ඒ දේ හරියට කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි යම් කාර්යයක නිරත වෙනවා නම් ඒ කාර්ය ඒක රැකියාවක් විදිහට නෙමෙයි. ඒක 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 කැප වෙලා සේවාවක් විදිහට සහ එයින් මම තෘප්තියක් ලබන විදිහට. දැන් මම තවත් මේ 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 කයිවාරුවක් ගහන්නම් මේ මේ මම අර මේ මේ ඩිජිටල් මාධ්‍යයට සම්බන්ධ වැඩ කටයුත්තක් මේ දවස්වල කරන නිසා මේ ඒක සමහර අසීරු සංස්කරණ කටයුතු කරන්නේ මම. ඉතින් මම මේ ළඟදී ඒ කරපු පූර්ව ප්‍රචාරක පටයක් මම සංස්කරණය කරපු පූර්ව ප්‍රචාරක පටයක් මම මොකද මම හැම වෙලාවෙම මේ මේ මේවල අඩුපාඩු දැනගන්න ඕන නිසා මම අපේ මිත්‍ර රවීන්ද්‍ර ගුරුගේට යවුවා ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨම ප්‍රවීණ සංස්කරණවේදියාට. ඔහු මේක බලලා මට කතා කරලා කිව්වේ මචං මේ මේ එඩිටින් එක දැක්කහම මම පෙන්ෂන් ගන්න ඕන කාලේ හරි කියලා මට තේරුණා කියලා. හොඳයි. එතකොට අර තොටවත්ත මහත්මයා ටයි මහත්තයා ගැන සඳහන් කරපුවාම රූපවාහිනී මාධ්‍යයේ හඬ කැවීම අංශයේ ලොකු ප්‍රබෝධයක් තිබ්බ යුගයක් මේ කාලේ. එතකොට ඔබේ හඬ මේ හඬ කැවීම අංශයට එකතු වුණා හුඟක් කාටුන් වලට එකතු වෙච්ච හඬක් විදියට. මම අහලා තියෙන අනික් කාරණාව තමයි ඔබට යම් කිසි කාරණාවක් පිටපතක් දුන්නාම සජීව ඉදිරිපත් කිරීම සඳහා දුන්නු සැනින් එය ඉතාම නිවැරදිව කියවා අවබෝධ කරගැනීමෙන් උච්චාරණය කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවා කියන කාරණාව. තමන් මේක අත්හදා බලන්න සූදානම් වෙන්නේ. බලමු. මගේ අතේ තියෙනවා අපේ නරඹන්නෝ ඒ යුගයේ ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරය කරපු ගලිවර්ගේ සුවිසරියේ අර ඉලිපුට්ට කුරුමිට්ටු. ඒ අය මට ආදරය කළා කියන කතාන්දරේ. මම මේ මුල් කොටස පොඩ්ඩක් ටයිප් කරන් අරන් ආවා. ඔබට මට පුළුවන් නම් රටට ඇහෙන්න මේක ආදරයෙන් කියවන්න. මේක හොඳ අවස්ථාවක්. මේක හැබැයි ඉතින් අර මේ සුරේ කියපු අර ගණයට වැටෙන්නේ නැහැ. මොකද මේක මම කියවපු එකක් නෙවෙයි. ඒක හරි. නෑ මේක මේක අපි පරිගත කරේ කියන්නේ මේ මේ හඬ කැවීම කරේ මීට අවුරුදු මං හිතන්නේ 1980 ගණන්වල මුල් භාගයේ 87 88 වගේ මං හිතන්නේ. ඔව් ඒ වගේ කාලෙක මට මගේ මතකේ හරි නිවැරදි නම් එතකොට මේවා රජයේ චිත්‍රපට අංශයේ තමයි මේ මේ හඬ කැවීම කරේ. එතකොට රූපවාහිනියට තිබුණේ නැහැ හඬ කැවීම මැදිරිය. ඉතින් මේ ඒ කියන්නේ 80 ගණන් වල ගත්තොත් මේට අවුරුදු
තිහක් හතලිහකට කලින් බොහෝ පැරණි අත්දැකීම බොහෝ පැරණි අත්දැකීමක් ඉතින් මන් දන්නේ ඒ කටහඬ ඒ මන් හිතනවා ඒක එහෙමම තියෙනවා කියලා අපේ තාත්තට රහස් සිතියමක් හම්බ වුණා ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර මේ සිතියම ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියම දඟ දැම්මා තාත්තට භූමිය හිරිහැර කරන්න ආවා ඔය අතරේ තමයි නැව කුණාටුවකට අහු වුණේ නැව සුන්නුණා තාත්තට මොනව වුණාද දන්නේ මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුට් දූපතට ලිලිපුට් කුරුඹිට්ට එයාලා හිතුවි මම සතුරෙක් කියලා ඒ වුණත් කුරුමිටි රජුරෝ උකුස්සගෙන් බේරගත්තු නිසා එයා ඒ මාත් එක්ක යාළු වුණා දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ තාත්තව හොයාගන්න එක හරිද මන්ද කිව්වා අපි තාත්තට රහසිතීමක් හම්බ වුණා ඒක තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර මේ සිතීම තාත්තගෙන් ලබා ගන්නද අපි ගමන් කළ නැවේ නියමුව දඟ දැම්මා තාත්තට බොහෝම හිරිහැර කරන්න ඔය අතරේ තමයි නැව කුණාටුවකට ආ වුණේ නැව සුණා තාත්තට මොනව වුණාද දන්නේ මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුට් දූපතට ලිලිපුට් කුරුමිට්ට එයා හිතුවේ මං සතුරෙක් කියලා ඒ වුණත් කුරුමිට රජුරෝ උකුස්සගෙන් බේරගත්තු නිසා එයා මාත් එක්ක යාළු වුණා දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක මෙතන හොඳ තැනක් ඔබේ කලා ජීවිතේට පහන දැල්ලපු තාත්තව හොයාගන්න එක ඔබේ පියා අපේ තාත්තා ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් අම්මත් ගුරුවරියක් ඉතින් මේ දෙන්නගෙන් තමයි අපේ කලා ජීවිතයට මේ පාරවල් දොරගුළු ඇරුණේ හැබැයි තාත්තා කවදාවත් මේ අපිව අපිට පාර පෙන්වන විතරයි තැනකට අපිව ගිහිල්ලා తిව්වේ නැහැ යම් දෙයකට යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා පාර පෙන්වන විතරයි මම හිතන්නේ තාත්තා ගැන ගොඩාක් දේවල් කියන්න පුළුවන් සූරේ නමුත් මම කෙටියෙන් කියන්න එක දෙයක් කියන්නම් එක්තරා අවස්ථාවක මේ මට මතක විදියට සුගතපාල දෙසිල්ව සුගත් අයියා ගුවන් විදුලියේදී මම පාසල් යන කාලේදී මාව තවත් පුද්ගලයෙකුට හඳුන්වලා දුන්නා ප්‍රකට පුද්ගලයෙකුට හඳුන්වලා දුන්නා මේ තමයි පියසේන මහත්තයාගේ පුතා කියලා තාත්තා ඒ සමාජයේ වුන් එක්ක ආශ්‍රය පවුරු පාසනම් පවත්වපු කෙනෙක් නිසා මේ තමයි පියසේන මහත්තයාගේ පුතා කියලා ඉතින් මම එදා ගෙදර ගිහිල්ලා තාත්තට කිව්වා තාත්තේ මෙහෙම මේ සුගත් අයියා මාව අඳුන්ලා දුන්නා අහවල් පුද්ගලයාට මේ මම මේ විදිහට කිව්වා. તો තාත්තා මට එක දෙයක් කිව්වේ තාත්තා කිව්වා මේ පුතේ කවද හරි දවසක මම කැමති මාව කවුරු හරි අඳුන්ලා දෙනවා නම් මේ සමන්නත අවුදෙහෙට්ටිගේ තාත්තා කියලා. ඒ දවස පුළුවන් නම් හදලා දෙන්න කියලා. ඒ තමයි තාත්තා. ඒ තමයි තාත්තා. ඔබ උපන්නේ කොළඹ නෙමෙයි මම උපන්නේ හද්දවන්නේ ඇහැටුවව කියන ගම්මානේ ගල්ගමුවේ ආසනයට ආයත් වෙන්නේ මොකද තාත්තා ගුරු විද්‍යාලයෙන් පුහුණු ගුරුවරයෙක් විදිහට එළියට ආපුවාම තාත්තට මුල්ම පත්වීම ලැබෙන රාජකීය විද්‍යාලයට තාත්තා එක ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා ඒ දවස්වලම තමයි තාත්තා විවාහ වෙන්නේ තාත්තට ඕන වෙනවා ටිකක් රටේ නාඳුනනා පළාත්වල හුදෙකලා පළාත්වල ටිකක් ඉන්නේ. ඉතින් තාත්තා මුල්ම පත්වීම අරගෙන යන්නේ ඇහැටුවව කියන සුන්දර ගම්මානයක්. ඒ ගම්මාන ඉස්කෝලේට ඇහැටුවවේ තමයි පසු කාලීනව ලෙස්ටර් ජේම්ස් පීරිස් දැස නිසා චිත්‍රපටයේ රූගත කරේ. මේ ඇහැටුවව ගම්මානේ ඉන්න කාලේ තමයි මාව හම්බෙන්නේ. ඊට පස්සේ තාත්තට ආරංචි වෙනවා තවත් ඊටත් එහා දුෂ්කරම තැනක තියෙන මේ සියඹලංගමුව කියලා පාසලක මේ පාසල පටන් අරන් තියෙන්නේ කෙටි කාලයයි අවුරුදු 3ක විතර කාලයක් ඉස්කෝලේ පටන් අරන්. නමුත් ඒ අවුරුදු 3ට විදුහල්පතිවරුන් 6 දෙනෙක් විතර මාරු වෙලා ගිහිල්ලා මොකද ඒ තරම් දුෂ්කරයි එහි. ඉතින් තාත්තා හිතනවා නෑ මේ දුෂ්කර පළාතේ ළමයින්ට මේ උදව් උපකාර කරන්න මං එහෙ යන්න ඕනි කියලා. තාත්තා
මහිතන් මට අවුරුද්දක් විතර ඇති ඒ කාලෙදී සියමලංගමට යනවා. ඒ තමයි ඔහුගේ ළමා කාලයේ සම්පූර්ණයෙන්ම ගත වෙන්නේ 1964 අපි නැවත කොළඹට එනකම්. අපි දැන් මේ ගීතලයිස්තුවේ කූට ප්‍රාප්තිය පිළිබඳ විදින්න සූදානම් වෙන්නේ. අපේ අමරසිරි පීරිස් කලාවේදී ආනන්ද මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසාම මම හිතනවා මේ හොඳම අවස්ථාව. ඔබගේ ගීත පිළිබඳ විමර්ශන කෘතිය නම් කරන්නේ මලක්ුණේ ඇයි නුඹ මට කියලා. ඒ විතරක් නෙමෙයි. ඔබ ඔබේ කතාබහේදී ඉතාම හොඳම මිතුරෙකු හැටියට හඳුනා ගන්න කලණි පෙරේරාගේ සංගීතය ඇතුළත් වෙන්නේ මේ ගීතයට. කලණි කියන මිතුරා පිළිබඳ සටහනක් එකතු කරගෙන මම කැමති මලක්ුණේ විඳින්න. කලණි මට කලින් මිතුරු වෙන්නේ මගේ බිරිඳත් එක්ක නෑනත් එක්ක මේ ඒගොල්ලෝ එක ඉස්කෝලේ එක පන්තියේ ඉගෙන ගන්නේ කුඩා අවදියේ මීගම්වේ නිව්ස්ටඩ් විද්‍යාලේ ඒ කාලේ නිව්ස්ටඩ් විද්‍යාලේ පිරිමි ළමයිනුත් ඉගෙන ගත්තා බාලා පොඩි පන්තිවල මේ චුට්ට කියවන්න මට අවසර දෙනවා හොඳයි කලණි මීගම්ව නිව්ස්ටඩ් බාලිකාවේ පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ මගේ බිරිඳගේ පන්තියෙමයි ඔහු පෙමින් බැඳී සිටියේ සමයේ චම්පිත් කලණිත් අතර ගෙවල් වලට හොරින් ප්‍රේම පත්‍ර හුමාරු කළ තැපල්කාරයා මමයි ලියුම් අදින්න ඇති දාස් කරනා කිසිම මුද්දර ගාස්තුවකින් තොරව තාම නැහැ මම හිතන කලණි ණය ගෙවන්නද කොහෙද මගේ මගේ විවාහ මංගල්‍ය අවස්ථාවේදී දෙවෙනි මනමාලය චරිතේ රංගපෑවා හැබැයි මනමාලකම දෙවෙනිද තෙවෙනිද තුන්වෙනිද කියන කාරණාව නෙවෙයි මලක්ුණේ අයිනුඹ මට ගීතය ඇතුලේ තිබෙන අපිට කියාගන්න බැරි අපේ හිත ඇතුලේ හිර වෙන තවගෙනුකට ප්‍රකාශ කරන්න බැරි ප්‍රේමය ගැන සටහනක් මෙතෙන් එකතුනොත් ඔව් මම හිතන්නේ සුරේ ඊට වඩා හොඳයි කියලා මේ ගීතය නිර්මාණය වෙන්න පසුබිම් වුණු කාරණේ ගැන කතා කළොත් මේ මොකද මේක එක්තරා අපේ මිත්‍රයෙක්ගේ මවගේ අවසන් කටයුතු සිද්ධ වුණු දවසක මේ මමත් අමරසිරිත් කලණිත් ඒ කටයුතු ඉවර වෙලා අපි පොඩි මේ සමාගමක් පැවැත්තුවා ඒ සමාගම පවත්වන වෙලාවේ තමයි මේ ඉදිරියේ අමරසිරිගේ සරලකී වැඩසටහනක් එනවා ඒකට මේ ගීතයක් ලියමු කියලා අමරසිරි යෝජනා කළා ඉතින්දී ඇත්තටම මේ අපි මේ ගීතයේ අන්තර්ගතය ගැන කිසිම හැඟීමක් නැතුව අපි මේ ගීතයේ ආකෘතිය ගැන ටිකක් කතා වුණා. කියන්නේ අමරසිරිටත් මටත් ඕනකමක් තිබුණා මේ ටිකක් මේ බටහිර ශෛලියක වෙනස් ආකාරයක සංගීතය සහිතව ගීතයක් කරොත් හොඳයි කියලා. ඉතින් කලණිත් මෙතන හිටියා කතා කරද්දී අපි ගිටාස් විතරක් පාවිච්චි කරලා ගිටාස් වලට මුල් තැන දීලා සින්දුවක් කරමු කියන අදහස ආවා. අදහස ඇවිල්ලා ඉතින් අපි එතෙන්දී නිකන් හිතුවා ජිම් බ්‍රීෆ්ස්ගේ ගීත යනාදී එහෙම ඒ වගේ ගීත ගැන කල්පනා කරා. කල්පනා කරමින් මේ සාකච්ඡාව ගියා. ඊට පස්සේ මේ සංගීත රටාවන් පිළිබඳව හිතේ තියාගෙන තමයි මම ඔය ගීතේ ලියුවේ. මේක තියෙනවනේ අර කියන්න කියලා කියන ලස්සන. ඔව්. ඒක ගීතේ ලියද්දී අහම්බෙන් ආපු අදහසක් හැම කොටසක් මේකට එකතුනොත් මේක රහ වැඩි කියලා. ඉතින් කලණිත් මේකට තාම විශිෂ්ට තනුවක් නිර්මාණය කළා ගිටාරයන් කීපයක් සහ මේ වෙස්ටර්න් ෆ්ලූට් එක භාවිතා කරේ ප්‍රධාන වාදන භාණ්ඩ හැටියට. ඉතින් අමරසිරිගේ ගායනාව ගැන මම හිතන්නේ අලුතෙන් ඒක අපි වර්ණනා කරන්න ඕනේ නැහැ. මම මේ සුරේ මේ ගීතය ගැන වැඩිපුර කතා කරන්න කැමති නැහැ. මොකද මේ ගීතය රසවිඳින අය විවිධාකාර විදිහට මේ ගීතය අර්ථ දක්වනවා. සමහරු මේ දැන් සුනිල් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කිව්වේ ඌට මේ ගීතය අහනකොට මැවෙන්නේ අර යුරෝපීය රටක පාරක් අයින තියෙන බැල්කනියක කාන්තාවක් ඉඳද්දි මේ ගිටාරයක් අරගෙන ගිය තරුණෙක් පාරේ දන ගහගෙන මේ බැල්කනිය දිහා බලාගෙන ගායනා කරන චිත්‍රයක් ඔහුගේ හිතේ මැවෙනවා කියලා. සමහරු කියනවා මේක මේ අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක් කියලා. සමහරු කියනවා මේක මේ තමන්ට ලබා ගන්න බැරි සම්මත ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක් කියලා. මේ ආකාරයට මේ විවිධාකාර අර්ථකතන මේ ගීතේට තියෙනවා.
ඒක නිසා මේ සුදත් දේවප්‍රිය කියපු කතාවකින් මම හිතන්නේ අපි ගීතය අහන්න යමු. සුදත් දේවප්‍රිය කිව්වේ මේක තමයි අපේ ජාතික ගීතය කියලා. ජාතික ගීතය. කොමුණත් කමන්නේ මම මේ පහන් තාරකාවක්සේ ජීවිතේට මග කියපු ඒ හැම චරිතයකටම මේ ගීතේ උපහාර කොට ගායනා කරන්න අපි ආරාධනා කරමු අමරසිරි පීරිස් කලාකරුවන්ට. මලකුනේ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සල එනමුදු සිප ගන්නට තහනම් විලක්මුණේ ගැයි නුඹ මට ජීවිතයට සිසිලයි සිල ජියදෝ පොන්නට තහනම් තාරකාවක් ජීවිතේ මග කීවද ඒ එළියෙන් මහද පහන් ගල්වනු කෙලෙසින් මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සඳ එනමුදු සිප ගන්නට සහනම් විලක් මුනේ ගැයි නුඹ මට ජීවිතයට සිසිලයි සිල දිය දෝහක් පොන්නට තහනම් කිම්නිවද ඒගියේ සොදුරුවදන් මුමුණනු කෙලෙසින් මලක්නේ ඇයි නුඹ මත් ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්න විලක්මුණේ ගැයි නුඹ මට ජීවිතයට සිසිලයි සිල දිය දෝහක් පොන්නට තහනම් සමන් අතවුදෙහෙට්ටි සම්නිවේදකයා එක්ක මේ තීර්ථයාත්‍රකයා සමඟ බොහොම සොඳුරු කතා බහක අපි මේ යෙදී සිටින්නේ. දැන් අර මලක්ුණේ ඇයිනුඹ මට ගීතය පිළිබඳ සටහන් කිරීමේදී අමරසිරි පීරිස් ගායකයෙකු බවට වරම් ලැබීමෙන් පසු එකතු කරන ලද පළවෙනි කැසට් පටයට ඔබේ ගීත දෙකම අඩංගු වෙලා තිබුණා. මේ තිබෙන්නේ ඒ කැසට් පටය. මෙහි මලක්ුණේ ඇයිනුඹ මට ගීතයත් ඒ වගේම ඉරිතැලුණු වලා කියන ගීතයත් අඩංගු වෙලා තිබ්බා. පස්සේ සංගත තැටියක් විදියට අපිට මෙන්න මේ සංගත තැටිය තමයි මේ ගීත දෙකම එකට අහන්න අවස්ථාව ලැබුණේ, රස විඳින්න අවස්ථාව ලැබුණේ. හරි, අපි එතනින් එනවා. මේ හැම කටයුත්තකදීම සමන් අතවුද මහත්මයා ඔබත් එක්ක ඉන්නවා ඉතාම වටින මිතුරු පිරිසක්. මේ හැමෝම මේ කලා ශිෂ්ටයේ කොතන හරි ඉන්න උදවිය. මම කැමති ඒ අය පිළිබඳවත් සටහනක් මෙතන එකතු වෙනවා. මොකද හැමෝම මෙතන බලාගෙන ඉන්නවා. මිතුරු සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ මේ නම් වශයෙන් සඳහන් කරන්න ගියොත් සුරේ මං හිතන්නේ සෑහෙන අමාරුවක වැටෙනවා. මමත් අමාරුවේ වැටෙනවා. ඒ මිත්‍රයොත් සමහරවිට අමාරුවේ වැටෙන්න පුළුවන්. නමුත් මගේ ඇත්තටම විශාල මිත්‍ර සමාගමක් ඉන්නවා. මට මිත්‍රයෝ ඉන්නේ. අර තව විදිහකට කියනවා නම් මට තරහකාරයෝ කවුරුත් නැහැ. හැමෝම මගේ මිත්‍රයෝ. සමහරු මාත් එක්ක තරහ අමනාපකම් ඇති. හැබැයි මම කාත් එක්කවත් තරහ අමනාපකම් නැහැ. හැම කෙනෙක්ම මගේ මිත්‍රයෝ.
හැම කෙනෙක් සමගම මම මේ මිතුරු සමාගම් පවත්වන්න කැමතියි. මම ඒ වගේ මේ මේ සමීපව කටයුතු කරන්න කැමති පුද්ගලෙක්. ඉතින් ඒක නිසා මේ ජීවිත අත්දැකීම් ලබා ගැනීමේදී මට හිටපු මිත්‍රයෝ ඉන්නවා මට වඩා කියන්නේ ප්‍රවීණයෝ මගේ මිත්‍රයෝ මගේ මේ කියන්නේ මිත්‍ර සමාගමේ හිටියා. අමරදේවයන් නන්දා මාලිනිය මහාචාර්ය සුනිල් ආරත්න වික්ටර් රත්නායකයන් සනත් නන්දසිරි දයාරත්න රණතුංග මේ ගායන ශිෂ්‍යය ගත්තොත් එතකොට නිවේදන ශිෂ්‍යය ගත්තොත් ඒ වගේම කේඩී කියලා ප්‍රේම කීර්තිලා බණ්ඩාර සිරිල් රාජපක්ෂගේ සිට හිටපු සිරිල් අයියා ඊට පස්සේ සුධර්මනන්ද සිල්වා අමරබන්දු රූපසිංහ විජයනන්ද ජයවීර තිලක් ජයරත්න ලූෂන් බුලස්සිංහල සුකුදපාල සිල්වම ගත්තොත් සෑහෙන දිග ලැයිස්තුවක් කියන්න වෙනවා. නමුත් ඒ ඒ ඒ අය ඒ හැම දෙනාගේම මම ඉගෙනගෙන තියෙනවා. තාමත් ඉගෙන ගන්නවා. ඉතින් මේ මේ මිත්‍ර සමාගම ඇත්තටම හරිම සුන්දරයි. විශේෂයෙන්ම මේ මේ අමරදේව සර් සමග තාම කිට්ටුවෙන් බොහෝ කාලයක් ඔබ වදන්පති කියලා යම් තැනක හැබැයි ඇත්තටම මම නෙවෙයි වදන්පති, එතුමා තමයි වදන්පති. එතුමා මේ 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 අමරදේව සර් මේ මේ මේගේ කියන පුද්ගලික මිත්‍ර සමාගම ඉතාමත්ම රසවත්. ඒ වගේම අන්තිම අවස්ථා කාලේ මම හිතන්නේ අමරදේව සර්ගේ අවසාන මේ මේ කාලේ අවුරුදු 4-5ම එතුමගේ උපන්දිනයේ දිනේ විශේෂ සසර වසනතුරු ප්‍රසංගයක් කරනවා. ඒ ප්‍රසංග මාලාවෙන් මම තමයි නිවේදන කටයුතු කළේ. එතකොට වික්ටර් රත්නායකයන් පිළිබඳ සටහන වික්ටර් රත්නායකයන් සමගත් ඉතාම සමීප ආශ්‍රයක් පවතිනවා, දැනුත් පවතිනවා. මම වික්ටර්ව දකින්නේ මේ වික්ටරය ඇත්තටම අපේ සමාජයේ එක්තරා උපසංස්කෘතියක් බිහි කර පුද්ගලයෙක් විදිහට. නමුත් ඒක අවසනාවකට අපේ මේක සාකච්ඡාවට භාජනය වුණෙත් නෑ, ඒකන විමර්ශනය වුණෙත් නෑ. මේ සා ප්‍රසංගය නිසා අපේ රටේ එක්තරා උපසංස්කෘතියක් බිහි වුණා. කියන්නේ පෝස්ටර් කලාව, මේ 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 ප්‍රසංග ඉදිරිපත් කිරීමේ කලාව, ඊට පස්සේ ප්‍රසංගයක වාදන ලීලාවන්. දැන් සාප්‍රසංගය තමයි පළවෙනි වතාවට අපි දකින්නේ මේ බෝවින් ටෙක්නික් එක. කියන්නේ වයලීන වාදකයන් පස් දෙනෙක් වයලීන වාදනය කරනවා නම් එකම විදිහට බෝව එහාට මෙහාට යන ඒ ටෙක්නික් එක ඉදිරිපත් උනේ ඒ ඒ ඒ සාප්‍රසංගය. ඒතකොට ඒකේ ආලෝකන රටා ඒ සියලු දේම තුලින් එක්තරා උපසංස්කෘතියක් බිහි වුණා. ඉතින් ඒවා මේ හරිම මේ සාකච්ඡාවට භාජනය වෙන්න ඕනේ. මේ කියන්නේ දැන් කොච්චර මේක කාවැදිලා තිබුණද කියනවනම් දැන් වික්‍රය ගීත ගයද්දී සින්දු 22ක් 23ක් කියනවා ප්‍රසංගේ. සාමාන්‍යයෙන් හැම දවසකම 3:30 6:30 දර්ශන වාර දෙකක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම ඔහු ඒ ගායනා කරන මණ්ඩපයේ අසල මේ උණු වතුර දාගෙන තියෙනවා පොඩි තේ කෝප්ප එක. ඒ උණු වතුර තොල ගන්නවා උගුර මේ මේ උණුසුම්ම තියාගන්නට. ඉතින් ටිකක් කල් යද්දි මේ වික්ට මොනවද මේ බොන්නේ, ගීත ගයන අතරතුර මොනවද බොන්නේ කියලා සමාජයේ කතිකාවතක් ආවා. ඉතින් සමහරු කිව්වා මේ බොන්නේ උණු වතුර කියලා, සමහරු කිව්වා කෝපි කියලා, සමහරු කිව්වා තේ කියලා, සමහරු කිව්වා කොත්තමල්ලි කියලා, සමහරු කිව්වා නෑ නෑ ඔකේ බොන්නේ බ්‍රැන්ඩි කියලා. ඔහොම ගිහිල්ලා අන්තිමට මේ සමාජයේ තීරණයක් ගත්තා මේ බොන්නේ මේ VSOA. VSOA කියන්නේ ඒ දවස්වල තිබුණු මත්පැන් වර්ගයක්, වෙරි ස්පෙෂල් ඕල් ඩරක්, අති විශේෂ පරණ අරක්කු. ඒ විතරක් නෙමෙයි මේ VSOA කියන අකුරු තුනට, අකුරු හතරට වික්ටර්ට සින්දු කියන්න ඕන අරක්කු කියලා අර්ථකථනයකුණු සැපුවා. ඉතින් මම කියන්නේ ඒ තරමට සමාජය තුළට මේ සාප්‍රසංගය කාවැදලා තිබුණා. ඉතින් මම දැනුත් මේ හැම තැනමත් හැම වෙලාවෙමත් කියන්නේ ඒ ඒ ඒ යුගයේ හිටපු පුද්ගලයෝ තාමත් ඉන්නවා. ඒක නිසා කවුරුන් හෝ ඉතා හොඳ පර්යේෂණයක් කරන්න පුළුවන් මාතෘකාවක් මේ සමාජ උපසංස්කෘතියක් ඇතිවීම. මොකද වික්ටර්ගේ සාප්‍රසංගයට දකුණේ විතරක් නෙවෙයි උතුරේ වීරසිංහම් ශාලාවේ සාප්‍රසංගය පැවැත්වුණු වෙලාවේ දෙමළ රසික රසිකාවන් ආවේ ජනල් දොරවල් කඩාගෙන. ඒ ඉඩ නැති වුණා. පස්සේ සිද්ධ වුණා මේ බෆල්ස් දාන්න එලිමහනට. එලිමහනට බෆල්ස් දැම්මා එළිය ඉඳගෙන මේ සංගීත රස විඳින්න. එතකොට යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකොළපති හිටියේ මහාචාර්ය කෛලාසනාදන්. ඔහු කිව්වා මේ මේ ඇහෙන්නේ අපේ හදේ රිද්මයයි කියලා. දෙමළ ජනතාව සිංහල සංගීත ප්‍රසංගයකට එහෙම කිව්වේ මේ ඇහෙන්නේ අපේ හදවත් ගැහෙන රිද්මයයි කියලා. ඉතින් මං කියන්නේ ඉතින් මේවා අපි මේ
ගැඹුරෙන් විමර්ශනය කළ යුතු කාරණා. මොන තරම් වටිනවද? ඒක ඔබ මේ ඔබේ ජීවිතයේ සංනිවේදනයේ සහ හිත මිතුරුකමින් ඔබ ඉතාම ආදරය කරන චරිතයක් තමයි දයාදි අල්ලිස්. ඔව්. මගේ වැඩිමල් සහෝදරියක් වගේ මම ඇසුරු කරන්නේ දයාක්ව. මේ වගේ කතා කරන්න මිතුරු සම්ප්‍රප්ති ගණනාවක් තියෙනවා. හැබැයි අපි ඒවා ලඝු කරනවා තියෙන කාල සීමාවන් එක. කොයි හරි වෙතත් අපි මේ කතා කළේ ඔබේ මාධ්‍ය ජීවිතයේ ඉතාම වටිනා කියන තැන්කීපයක් පිළිබඳ. මේ සියල්ල අතර එනවා පරිපාලකයෙක් විදිහට ඔබේ කටයුතු. මේ පරිපාලනයත් එක්ක යම් යම් තැන්වලදී දේශපාලනයත් සහ සම්බන්ධ වෙනවා. කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් විදිහට යන්න ඔබ ගුවන් විදුලි අතාරිනවා. ඔව්. මම මේ සංස්ථා සේවයේ ඉඳලා ඊට හේතුත් තිබුණා යම් යම් හේතු. මොකද මේ ගුවන් විදුලි මාධ්‍යයක් විදිහට ගත යුතු පියවර ඒ කාලේ ගණුනේ නැහැ. ඒක නිසා අද සමහර විට මේ තියෙන සමස්ත පරිහානියට ඒකත් හේතු වෙන්නේ නැති. ගුවන් විදුලිය නවීකරණය වුණේ නැහැ. ඒ නවීකරණය වෙන්න අවශ්‍ය මූලික පියවර ගත්තේ නැහැ. ඒක නිසා ගුවන් විදුලි එකතන පල්වෙන ගතියක් මට දැනිලා තිබුණා. ඉතින් එහෙම තියේදී තමයි මට මේ රාජ්‍ය සේවය සඳහා ආරාධනාවක් ලැබෙන්නේ. මොකද ඒ කාලේ මේ පරිපාලන සේවයට පිටින් රාජ්‍ය සේවයට බඳවා ගත්තා මේ විශේෂ තනතුරක් සඳහා මේ මාධ්‍ය කටයුතු භාරව අමාත්‍යංශයක. ඉතින් මට මේ රනිල් වික්‍රමසිංහ අමාත්‍යතුමා අවස්ථා කීපකදී කලින් ආරාධනා කළා ඒ තනතුර භාර අරන් එන්න කියලා. නමුත් මම කැමති වෙලා හිටියේ නැහැ. නමුත් මේ සංස්ථා සේවය පිළිබඳව මගේ තිබුණු කලකිරීමකුත් එක්ක මම හිතුවා මේ සංස්ථා සේවය අතහැරලා රාජ්‍ය සේවයට එනවා කියලා. ඊට පස්සේ මම රාජ්‍ය සේවයට ආවා. ඇවිල්ලා ඒ රාජ්‍ය සේවයේ සෑහෙන කාලයක් අවුරුදු මන 30 ගණක් සේවය කරා. ඔබ රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායක ධූරයේ ඉන්නකොට මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනවා. එතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට ඉන්නකොට මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඒ අතරතුරේ ඔබ යම් අවස්ථාවලදී ජාතික රූපවාහිනී සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. එතකොට මේ ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. නිවේදක ජීවිතයයි පරිපාලන ජීවිතයයි අතර ගත්තාම ඔබේ ජීවිතේ වඩාත් ඇලුම් කරන්නේ කොතෙන්ද? මම කරපු හැම දෙයකටම ඇලුම් කරනවා. මං ඇලුම් නොකරන දෙයක් මම බාරගන්නේ ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ කියන්නේ හැම දෙයක්ම කළේ ආදරෙන්. මම හැම දෙයක්ම කරන්නේ ආදරයෙන්, ඒකට කැපවීමෙන්, ඒකට භක්තියෙන්. එකම දෙයක් මම කියන්න ඕනේ, මේ රූපවාහිනියේ සහ මේ ස්වාධීන රූපවාහිනියේ ඒ ධූර දෙක මම බාරගත්තේ කැමැත්තෙන් නෙවෙයි. ඒ දෙකම මට කිව්වේ කෙටි කාලයකට බාරගන්න කියලා. රූපවාහිනිය නම් මම හිටියේ කෙටි කාල පොරොන්දුව ඉෂ්ට වුණා ඒ පාලකයන් අතින්. මම මාස දෙකක විතර කාලයක්, මොකද ඒ රූපවාහිනියට ස්ථිර සභාපතිවරයෙකු පත් කරගන්නාත් එක් කෙටි මේ අන්තර් කාල සීමාවකට වැඩ බලන්න කියලා මට ITN එකට එන්න කිව්වෙත් එහෙමයි. හැබැයි ඒ අන්තර් කාල සීමාව මම හිතුවට වඩා දික්ුණා. මම කීප වතාවක් උත්සාහ ගත්තා මේ මිදෙන්න. නමුත් ඒකට අවස්ථාව ලැබුණේ නැහැ මේ කුමක්දෝ හේතුවක් නිසා. නමුත් ඒ එහෙම වුණා කියලා මම මේ ඒ ගැන කම්පා වෙන්නේ නැහැ. මොකද මම වැඩක් කරන්නේ මට හැකි උපරිමයෙන්, මගේ හැකි ශක්ති ප්‍රමාණයෙන්. මගේ මම ඊට ඒ සඳහා වෙහෙසෙනවා, කැප වෙනවා. ඉතින් මේ සියලු දේවල්ම මට ලැබුණු ජීවිත අත්දැකීම් විදිහට මම කල්පනා කරනවා. මට මේ දැන් සූර්ය කිව්වා වගේ කියනවා වගේ මේ ඒ ඒ ඒ ඒ පරිපාලන තනතුරකින් ලැබූ තෘප්තියත් ප්‍රසංගයක් නිවේදනය කර ලැබුණු තෘප්තියත් අතර වෙනසක් මට දකින්නේ. මම දෙකෙම තෘප්තිමත් වෙනවා. කොයි තරම් වටිනවද? ඔව්. අපි යම් බස් එකේ නැගලා රත්නපුරයට බහිනවා. හම්බෙනවා කලාජි. මම දැන් මම මේ වාක්‍ය කියන්නේ ඔබෙන් උපුටා අරගෙන. මගේ බොහෝ නිර්මාණ එළි දැක්වීමට වින්නබුකම් කළේද, සිතුවිලි හා අදහස් නිර්මාණ බවට පත් කිරීමට බලපෑම් කළේද ඇයයි. ඔව්. ඔබ ඔය කියන්නේ වර්ණ රසිකා ගැන. හරියට හරි. රසිකා ගුවන් විදුලි මගේ හිටපු රසිකාවක්. ඉතින් රසිකා ඒ කාලෙත් ඉතාම හොඳට කවි ගීත ලියනවා. ඒ නිසා අපි අතර මේ කාව්‍ය ගී සහ මේ සාහිත්‍ය සම්බන්ධයෙන් ඉතාම සමීප සම්බන්ධකමක් පැවතුණා. එතකොට ඒ සම්බන්ධකම උඩ අපේ බොහෝ නිර්මාණ අපි හුවමාරු කරගත්තා. ඒ ගැන අදහස් උදහස් හුවමාරු කරගත්තා, කතා බහ කළා ඒ ගැන. එතකොට ඔය රත්නපුරයේ කතාව කියන්නේ මේ මං හිතන්නේ මම එක්තරා අවස්ථාවක ඔය
කැලෑපාරකින් සිරිපාදේ නගින්න ඒ ගමනේ සැලසුම් කරද්දී යනකොට ඒ කාලේ රසිකා බලංගොඩ හිටියේ. ඉතින් මම මේ ගමන එනවා කියලා රත්නපුරයට එනවා කියලා දැනගත්තාම ඇය බලංගොඩල රත්නපුරයට ඇවිල්ලා අපි හම්බෙලා කතා බහ කරනවා. ඒ වගේ රත්නපුරය යන අවස්ථාවල එහෙම අවස්ථාවක් ගැන තමයි ඔබ කිව්වේ. ඇත්තටම මම ওই දැන් අපි ගුණදාස කපුගේ වෙනුවෙන් මම ලියුවා යයි කියන කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති ගීතය. ගීතේ ඒ මුල 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 මේ 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 කොටස කියන්නේ කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති මල්පෙති හිරුණු මල්පාරේ දවසක හමුවෙමු හමුවී හිනෙහෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ යන කියන තැනට එනකන් ඔය ඒක රසිකා ලියපු කවියක් 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 ලියලා මේ කවිය අපි මේ හුවමාරු කරගෙන තිබුණා මට දීලා තිබුණා එතකොට රසිකා ඉඳගෙන දවසක් ඉඳගෙන කිව්වා මම කිව්වා මේක ගීතයකට ලස්සනයි කියලා එතකොට ඈ කිව්වා ඉතින් ඔයා ඊටු ටික වියලා දාන්න කියලා ඕකේ නමුත් ඒක එහෙම එකක් උනේ නැහැ පසු කාලීනව කපුගේ කැසට් පටයක් කරනකොට හදිස්සිය මට කිව්වා සමන් මට සින්දුවක් ඕනේ කියලා ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ ඔහු දෙවෙනි දවසේ කිව්වා අර සින්දුව දැන් ඕනේ දැන් ඕනේ දැන් ඕනේ කියලා ඊට පස්සේ දැන් මට මම මේක සින්දුවක් එහෙම ඉතින් මට ඒක මේක ලියාගන්න මේ කියන්නේ කපුගේට ගැළපෙන ඒ වැඩේට ගැළපෙන සින්දුවක් ලියාගන්න අදහසත් ආවේ නැහැ එතකොට මට මේ රසිකගේ කවිය මතක් වුණා එතකොට මම ඒ කවියත් කවිය ලියලා ඊට යටින් තව කොටස් කීපයක් එකතු කරා එකතු කරලා මම කපුගේට දීලා කිව්වා කපුගේ මේක මෙහෙමයි මේක මේ මුල කෑල්ල මගේ නෙවෙයි මේක මෙහෙම කෙනෙක්ගේ කියලා මම කපුගේට දුන්නා ඉතින් කපුගේ මේක පරිගත කරා එච්.එම්. ජයවර්ධන සංගීතය මේ මේ සැපෙව්වේ නමුත් කැසට් පටේ මේක එනකොට මගේ නම විතරයි තිබුණේ ඉතින් හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ ඒ කියන්නේ රසිකට ප්‍රශ්නයක් උනේත් නෑ මට ප්‍රශ්නයක් උනේත් නෑ මොකද අපි ඔය නිර්මාණ ITN ගැන ලොකු එහෙම මේ ලොකුවට හිතපු අය නෙවෙයි එහෙම ඔව් ඉතින් මේ හැබැයි මගේ මට දැනුණා මේක මේ මේක කොහේ හරි තැනක සටහන් වෙන්න ඕනේ කියලා මම ඉතින් ඒ ආසන්නම දවසක මම දිවයින පත්‍රයට මේ මීවිත අතිරේකෙන් ලියනකොට මම ලිව්වා මේ ගීතේ මේ කොටස අයිති වෙන්නේ මට නෙවෙයි කියලා මගේ ගීත පොත එළි දකින වෙලාවෙත් ඒ ගී පොතෙත් මම ඒ බව සඳහන් කරා කොහොමවත් ඉතින් අර නිර්මාණකරුවෙගේ හිතේ කැකෑරෙන අදහස මේ ගීතය ඇතුළ හොඳින්ම තියෙනවා කඳුලින් නිපදුණු ඉන්ද්‍රචාපයේ උදා නොවුණු සිහිනයක් දකින්නට දවසක හිනේමු හමුවෙමු හමුවී හිනේමු කියලා ඔබ එක තැනක ලියනවා අනික් තැන ඔබ ලියනවා උදා ලහිරුසේ මිහිඳුම සංගවා නොකී රහස් දෙන යනට කියන්නට දවසක හමුවෙමු හමුවී හිනේමු ඔය දවස කවදා උදා වේවිද කියලා අපිත් ඇඟිලි ගැනගෙන ඉන්නේ නමුත් එහෙම එකක් ඇවිල්ලා නැහැ මේ තියෙන කපුගේගේ මුල්ම කැසට් පටේ මේ සංගත තැටියකට ට්‍රාන්ස්ෆර් වෙච්ච අවස්ථාව දම්පාටිල්ලා සඳ මේ කැසට් පටේට ආවේ එක පැත්තක තිබ්බේ කපුගේගේ සින්දු අනිත් පැත්තේ මාලනීයක් අගේ සින්දු. ඉතින් ඒ අරක පැත්තේ තිබ්බ කපුගේගේ සින්දු අතරේ ওই ගීතේ තිබුණා. දැන් අපි මිත්‍ර කපුගේට ආරාධනා කරන්නේ ඒ අතීතය මතක් කරගන්න. සමන් අතාවුදෙහෙට්ටිගේ නිර්මාණකරණයේ එක විශේෂිත සම්දිෂ්ඨානයක් තමයි මේ ඔහුගේ සාහිත්‍යකරණය. දැන් සාහිත්‍ය ගුවන් විදුලියේ සහ රූපවාහිනිය තුළ ඔහුගේ වචනාර්ථයන් තුළ පිළිඹු වුණා තමයි. නමුත් ඔහු කෘතීන් ගණනාවක් රචනා කළා. ලියන්න වෙලාවක් සොයා ගැනීමක් මේ ලිවීමේ ආරම්භය ගැනත් කතා කරනකොට චින්ති ගැන සටහනක් එකතු කරන්න ඕන. 1983 ඔය මේ ගුවන්විදුලියට මම ලියපු ළමාරංග පීඨයේ ලියපු නාට්‍ය එකතුවක් තමයි චින්ති කියලා මේ මුද්‍රණද්වාරයෙන් එළියට එන්නේ. ගුවන්විදුලි ළමා නාට්‍ය එකතුවක්. ඔව්. එතකොට ඒ අර රයිගමයේ ගම්පලයේ කියන කතන්දරේ ඒක ගුවන්විදුලියට ලියපු නාට්‍ය නෙවෙයි ඒක ඒක ළමා නාට්‍ය යම්සිනිකම් මේ තාල මේ තාලානුරූපෝ රිද්ම් එකට යන ඩයලොග්ස් එක තියෙන නාට්‍යයක්. ඒක ඒ නාට්‍ය කෘති කෙටි නාට්‍ය කීපයක් ඇතුළු වෙන්නේ ඒකට. ඔව්. මම හිතන්නේ මේ ගුවන්විදුලිය පිළිබඳ කවුරු හරි සොයා බලලා ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් මෙන්න මේ ප්‍රමාද දෝෂ ටිකත් හරි වැදගත්. ඒකත් මේ සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා එකතු කරපු දෙයක්. එතකොට ඊට පස්සේ ඔබ සුනේත්වා රාජකරණ නායක සමග එක්ව ලියනවා හෘද සූත්‍රය. දැන් දෙදෙනෙක් එකතු වෙලා එක කතාවක් ලියනවා කියන එක ටිකක් විශේෂයි. ඔව් ඒක සෑහෙන අමාරු වැඩක් අභියෝගාත්මක වැඩක්. ඉතින් අභියෝගාත්මක වැඩේ සුනේත්‍රාත්ම මත කළා. මේක ඔය පොතේම සඳහන් වෙනවා කොහොමද ඒක වුණේ කියලා. ඉතින් අපි මේ වෙන් වෙනම ලියපු කෑලි එකට එකතු කරගෙන ඒකට අන්තිම කාලයකට සාකච්ඡා කරලා විවිධ මතවාද හැලහැප්පිලි මැද්දේ
තමයි පොත ඉවර කරගත්තේ. අතිසුන්දර සත්‍ය කතා. එය මෙසේ සිදුවිය. ඔව් ඔය පොතේ ඇතුළත් වෙන්නේ මේ ඇත්තටම මම ලියපු මේ දිවයින පත්‍රයේ ඉරිදා දිවයිනේ මීවිත සඳහා ලියපු මේ තීරු ලිපි එකතුවක් තමයි මේ කෘතියට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක හරි රහයි. ගොඩක් අද්දකීම් ඒ කෘතිය ඇතුලේ තියෙනවා. එතකොට දැන් ඒ එකම මම කැමති සමන් කියයි කියන පොත ගැනත් ටිකක් කතා කරන්න. සමන් කියයි පොත මම කරේ ගුණසේන සමාගමේ මේ ආරාධනයක් ඇතුව. මොකද මේ ඔවුන්ට අවශ්‍ය වුණා මම යම් යම් විශේෂ අවස්ථාවල කරපු දේශන එකතු කරලා පොතක් කරන්න. ඉතින් ඇත්තටම උතන තියෙන්නේ මම ඒක විශේෂ අවස්ථාවලදී වික්ටර් රත්නායකයන් නන්දමාලිනි ප්‍රේමකීර්ති දයදල්ලි සකලනි පෙරේරා පිළිබඳව කළපු දේශන එකතුවක්. මේ තිබෙන්නේ ඔබේ ගීත පොත ගීත එකතුව. මම හිතන්නේ මේක කවි පොතක් වගේ කියලා. මලක් උනේ ඇයි නුඹමට. ඔබ මේට උද්ෘත සපයන්න උඟ දිනකොට බාර දීලා තිබුණා. ඔව් මම හිතුවා ඒක වෙනම කියන්නේ ගීත පොතක මේ මම හිතුවා පාඩකයන්ට වැදගත් වෙයි කියලා මේ ස්වර ප්‍රස්ථාරය එකතු කරනවට වැඩිය මේ හොඳයි නේද කියලා මට හිතුණා. මේ ගීත ගැන විවේචනාත්මක අදහසක්. දැන් ඔකේ සමහරු හොඳ කියලා තියෙනවා, සමහරු නරක කියලා තියෙනවා. හැබැයි ඒක අපි ප්‍රකාශයටපත් කළේ ඒ පුද්ගලයන්ගේ අත්අකුරෙන්. එතකොට මේ ගීත ගණනාවටම ප්‍රවීණයන් ගණනාවකගේ අත්අකුරු සහ අස්සන සහිතව මේ සටහන් තියෙනවා. පරිවර්තන කලාව කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේකට භාෂා ඥාණය වගේම කාලයත් අතිශය අවශ්‍යයි. ආදර අංකුර මම හිතන්නේ එහෙම වටින කෘතියක්. මේක මම හිතන්නේ ආන්දෝලනාත්මක කෘතියක්. ඔව් ඉන්දියන් කිෂ්වර් දේසායිගේ කෘතියක්, ඉන්දියන් ලේඛිකාවකගේ. ඒක මම මම පරිවර්තනයක් කරනකොට සුරේ ඇත්තට මේක මේ මගේ බවක් හැඟුණු පොත් තමයි මම පරිවර්තනය කරන්නේ. ඉතින් මම නවකතා තුනක් දැනට පරිවර්තනය කරලා තියෙනවා. මම හිතන්නේ එකක් ඔය ඉන්දියන් කිෂ්වර් දේසායිගේ, අනික එක මේ වසන්ත ගුණාටුව එක කෘතියක්, එක ජපන් නම කතාවක පරිවර්තනය. හරි ආදරණීය කතාවක්. ඔව් අනික එක වසාවාසි, ඒක වියට්නාම් නම කතාවක සිංහල පරිවර්තනය. ඔව් මේ මම හිතන්නේ වසාවාසි තමයි අවසාන වරට ඔබෙන් සිදුවිච්ච. නෑ වසන්ත ගුණාටුව අවසාන පරිවර්තනය. ඔව් ඊට අමතරව ඔබ මේ නැවතුම් නැති ජීවිතයේ, සීමා නැති ආදරේ සහ සීමා නැති ජීවිතය කියලා කෘතීන් තුනක් පරිවර්තනය කරන. මම හිතන්නේ මේකේ තිබෙනවා අපිට උගාක් ධනාත්මක සිතුවිලි ජීවිතයට එකතු කරගන්න. නික් වුචික් කියන මේ අතපය නැති පුද්ගලයෙක්ගේ මම හිතන්නේ ඔහුගේ ජීවිත කතාව සහ ඔහුගේ ධෛර්යය පිළිබඳ කතාන්දරය තමයි ඔහු විසින් ලියන ලද ස්වයං චරිතාපදානයක් පොත් තුනක් තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ. මේකෙන් ඇත්තටම මේ අපේ ජීවිතය ගොඩනගා ගන්න, හැඩගසා ගන්න මම හිතන්නේ හුඟක් දේවල් මේ කෘතියට ඇතුළත් වෙනවා කියලායි මම පුද්ගලිකව හිතන්නේ. මේ ටිකට තමයි මම කැමති. මෙතන තිබෙනවා ඔබ ලෝකේ පුරා කරක් ගාපු හුඟක් සංචාර පිළිබඳ සටහන්. සොඳුරු සැරිසර හනමිචීරිගේ. ඔව් එතනින් තමයි මේ මගේ සංචාර සටහන් කෘතිමාලාව පටන් ගත්තේ. මේකට මේ මගේ මිත්‍ර කුලරත්න ආර්යවංශ චාරිකා ලංකාර කියලා සුන්දර නමක් යෙදුවා. මේ චාරිකා ලංකාර මාලාවේ මුල්ම එක තමයි සොඳුරු සැරිසර හනමිචී දිගේ ජපානය පිළිබඳව. ඊට පස්සේ ඔබ යනවා සේදමාවත දිගේ. සේදමාවත දිගේ චීනය පිළිබඳව. එයින් පසුව අපි මැලේසියාව පිළිබඳ කෘතියක් කරා සරවක් නදිය දිගේ. ඊට පස්සේ මං හිතන්නේ අපි එන්නේ සක්වල පියස දිගේ ඒ චීනය සහ ටිබෙටය පිළිබඳව. ඊට පස්සේ යනවා රම්මිසාගරයේ දිගේ, ඒක ජපානය පිළිබඳව. ඊට පස්සේ රතු බලකොටු දිගේ ඉන්දියාව පිළිබඳව. ඔව් ඉතින් මේ චාරිකා අලංකාර මාලාවේ තව කෘතීන් ගණනාවක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ පිළිබඳව මේ කරුණු ගවේෂණය කරමින් කරලා ඉවරයි ඇත්තට. හැබැයි මේ පොත මේ නිප්පෝන් ගම්බරව නිප්පෝන් කියන පොත මම මේකේ තියෙන විශේෂත්වය මොකද මේ සුනාමියත් සමග සබඳුණු කෘතියක්. මෙහි තිබෙනවා අපේ ජාතික තිබෙන ගෞරවනීය අනන්‍යතාවය ජපානයට පිළිබිඹු කිරීම. ඔව් දැන් ජපානයට ඔය විශේෂ මහා භූමිකම්පාව එන්නේ, සුනාමි එන්නේ 2011 මාර්තු. එතකොට මේ මාර්තු ආපුහම මුළු ජපානයම කැළඹෙනවා. ජපානයේ සෑහෙන පළාත් සංඛ්‍යාවක් විනාශයට පත් වෙනවා.
එතකොට ජපානයේ හිටපු විදේශිකයන් ජපානයේ හැරපියා එනවා. මේ ජපානයේ හැරපියා එනකොට ඇත්තටම මට හිතුණා නෑ මම ජපානයට යන්න ඕනේ කියලා. පොද මගේ මිත්‍රයෝ ඉන්න නිසා ඔවුන්ගේ දුක සැප බලන්න. ඉතින් මම ඒ සඳහා අවශ්‍ය මේ ලියකියවිලි සූදානම් කරමින් හිටියා. එතකොට මට ආරංචි වෙනවා ජපානයෙන් මුදු නිරන්තරව අපි පණිවිඩ හොමාරු කරගත්තා. ජපානයේ සිටින විදේශීය තානාපතිවරුන් 30 ගණනක් මේ තත්ත්වයට මුහුණ දෙන්න බැරුව බයේ ජපානයේ දාලා තම තමන්ගේ රටවලට ගියා. එහෙම අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් ජපානයට පත් කරලා හිටපු තානාපති බයක් නැතුව වැඩ බාර ගන්න ගියා. ඔහු තමයි වසන්ත කරන්නාගුඩ. ඒ වසන්ත කරන්නාගුඩගේ ආගමනය නිසා ශ්‍රී ලංකාව පිළිබඳව ජපානය තුළ මහත් ආදරයක් භක්තියක් ගෞරවයක් ඇති වුණා. එතකොට ඒ ගෞරවය ඇතිවෙච්ච වකවානුවේම මටත් මගේ විස හදා ගන්න පුළුවන් කියලා මමත් බලහත්කාරයෙන් ජපානයට ගියා. ගිහිල්ලා මම ඒ විපතට පත් ප්‍රදේශවල සංචාරය කරා. එතකොට කරන්නාගුඩ තානාපතිතුමත් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා හැකි උදව් උපකාර කරන්න මුණ පුරලා තිබුණා. ඉතින් ඒ ගිය තැන්වල හොඳ ප්‍රචාර ලැබුණා. මම ලාංකිකයෙක් කිව්වහම මම දවස් ගණනාවක් ඒ ප්‍රදේශවල ගත කරලා ලැබු අත්දැකීම් එකතු කරලා තමයි ඔය පොත නිර්මාණය කළේ. ගම්බරු නිප්පුණ ඊට පස්සේ ඒ පොතට ගෞරවයක් වශයෙන් ජපාන් ජාතිකයන් ඒක ජපාන් භාෂාවටත් පරිවර්තනය කළා. අපේ අත්තම්මලා නිවන් ගිහිල්ලා හැබැයි ඔබට ඉන්නවා ජපානයේ අත්තම්මගෙන්. ඔව් ඒ අත්තම්ම තමයි මේ මට හුඟක් ඒ අත්තම්මගේ පෞලිය උදවිය තමයි මට මේ ජපාන සංචාරවලදී ඒ අවශ්‍ය තැන්වලට යන්න උදව්පකාර කරන්නේ. මේ ගෙන්සේ ඉතු සහ ඇගේ මව මිචිකු ඉතු සහ ඒ මිචිකු ඉතු අම්මගේ අම්මා අත්තම්මා මේ කික්කුනේ ඔනේ ඇය නාට්‍යංගනාවක් දක්ෂ නාට්‍ය ශිල්පියෙක්. නියක් දැන් අවුරුදු 90 ගණන්වල මැද භාගයේ ඉන්නේ. ඇය තාමත් ජාතික රංගහලේ වර්ෂයකට සැරයක් කබුකි රංගන ඉදිරිපත් කරනවා. ඉතින් මං හිතන්නේ ඒ ඔවුන්ගේ උදව්වත් මං හිතන්නේ මේ වෙලාවේ සිහිපත් කරොත් හොඳයි සූර්ය මතක් කරපු නිසාම. සමාචාර අනගාරික ධර්මපාල 153 ජන්මදින සංවත්සර සඳහා සාර සංග්‍රහය. මේත් ඔබ සහාය ලැබුණා මේට. ඔව් ඒකට සංස්කරණය කළේ අපේ ඉත්‍යාපානේ මහානායක හාමුදුරුවන් ඒ වගේම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ මම. මොකද ඇත්තටම අපිට මේ කෘතියෙන් ඕන කරේ ධර්මපාලතුමා ගැන අපේ තියෙන කියවීම හුඟක් වැරදි කියවීමක් තියෙන්නේ. ධර්මපාලතුමා ඒ අවස්ථාවේ හැටියට සිංහල බෞද්ධ කියන සංකල්පයක් ගොඩනැගුවා. හැබැයි ඒකට එතුමා කොටු වුණේ නැහැ. මේ කෘතියෙන් එක පෙන්නනවා. මොකද එතුමා ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ මේ බුද්ධගයාව බේරා ගැනීමට සහ බුද්ධගයාව එතනින් එහාට දියුණු කිරීමට වරණාසිය දියුණු කිරීමට වරණාසියේ තිබුණු ඒ අනික් බලපෑම් අයින් කරලා මේ අලුත් බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට එතුමා සම්පූර්ණ සහාය ලබා ගත්තේ හින්දු පුද්ගලයන්ගෙන්. තාමත් ඒ කමිටුවල ඒ හින්දු පුද්ගලයන් ඉන්නවා. ඉතින් එතුමා එතෙන්දී මේ ජාත්‍යන්තරවාදියෙක්. එතුමා තමයි මේ ඇත්තටම මේ ලංකාවේ දේශීය කර්මාන්තවලින් පමණක් ඉස්සරහට යන්න බෑ කියන සංකල්පේ ලංකාවට ගෙනාවේ. එතුමා රටවලට ගිහිල්ලා අරන් ආවේ දැනුම. ඒ දැනුම අරන් ඇවිල්ලා එතුමා මෙහි ඒ පිටරටවල දැනුම අරන් දේශීය කර්මාන්ත පටන් ගත්තා. ඉතින් ඒ වගේ ජාත්‍යන්තර පුළුල් මනසක් තිබුණු කෙනෙක් ධර්මපාලතුමා කියන්නේ. සමන් අතාවුද කියන චරිතයට අපි ගරු කරන්නේ ඔහු මේ අනාගතයේ බොහෝ දේවල් ඉතුරු කරන මාධ්‍යවේදියෙක් නිසා. අද මාධ්‍ය තුල කටයුතු කිරීම මට හිතෙනවා ලේසි වෙලා තියෙනවා කියලා ඔබතුමන්ලගේ කාලයට වැඩි. ඒ ලේසි ඔබ දකින්නේ කොහොමද? ඒ පහසුව අපි පාවිච්චි කරනවා නම් සමාජයේ යහපත උදෙසා ඒකේ වැරද්දක් නැහැ කියලා මට හිතෙන්නේ. මොකද අපේ කාලේ අපිට කරුණු එකතු කරගන්න තොරතුරු හොයාගන්න හරිම දුෂ්කර තත්ත්වයක් තිබුණේ. අඩු ගණනේ දැන් අපි මේ ක්‍රීඩා වැඩසටහන් කරද්දී යම්කිසි පිටරටක නමක් ප්‍රංශ වගේ නමක් මේ උච්චාරණය කරන හරි විදිහ අපිට දැනගන්න නම් අපි එක්කෝ BBC සේවයේ අහගෙන ඉන්න ඕනේ ඒ නම කොයි වෙලාවක හරි කියවෙයි කියලා. ඉතින් එහෙම නැති වුණාම අපි ඇත්තටම ඒ අපි දන්නවා ඉංග්‍රීසි වචන වලින් වගේ පෙන්නට ඒ රටවල උච්චාරණ වෙනස් උච්චාරණ තියෙනවා කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා තානාපති කාර්යාලයට කතා කරලා අහන්න මේ ක්‍රීඩකයාගේ නම උච්චාරණය කරන්න කොහොමද කියලා. ඒ වගේ දැන් අද එහෙම නෙවෙයි. අද මේ අන්තර්ජාලයට ගිහපු ගමන් උච්චාරණය කරන විදිය අපිට හරි විදිය දැනගන්න පුළුවන්.
මේ පහසුව මේ අර මම කිව්වා වගේ ප්‍රගමණය සඳහා නැත්තම් යම් 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 මට්ටමක ඉන්න සමාජය ඒ සමාජය වඩාත් දැනුවත් කිරීම වඩාත් පෝෂණය කිරීම සඳහා යොදා ගන්න ඕනේ. ඔව් ඒකටනක සඳහන් කරනවා හැමතැනම ඉන්නේ වෙලාව පුරවන බහුතරයක් ලංකාවේ ඒක බහුලයි කියලා. ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ පහසුව නිසා හුඟක් අය හිතාගෙන ඉන්නවා මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හරිම මේ ලේසි රාජකාරියක් කියලා. හැබැයි අපි ඉගෙන ගත්තෙත් අපි දන්නෙත් අපි උගන්නන්නෙත් මේ නිවේදකය කියන්නේ වචන වලින් කාලය පුරවන පුද්ගලයෙක් නෙවෙයි. අඩුම වචන සංඛ්‍යාවකින් වැඩිම පණිවිඩයක් දෙන්න පුද්ගලයා දෙන්න පුළුවන් එකනා තමයි මම හිතන්නේ හොඳම නිවේදකය කියන්නේ. එතකොට මේ කතාවෙන් චුට්ටක් එළියට ඇවිල්ලා පාසල් ලෝකෙට අපි අහපෝ චුට්ටක් යන්. මොකද මුල මැද අග මේ සහසම්බන්ධය තියෙන්න ඕනේ. ඔබ පාසලේ පුවත්පත් කලාවටත් මුල පුරනවා. පාසලේ කියන්නේ පාසලේ අපි සංග්‍රහ කරනවා ඊට පස්සේ අර අග්නිදිග ආසියාවේ වැඩිම පන්දම් අල්ලන පුවත්පත ගැන. ඔව් ඒක 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 හැබැයි ඒක පාසලෙන් ඉවත් වුණ ගමන් වගේ ඒක අතින් ලියපු පත්‍රයක්. ඒකේ නම පන්දම. ඉතින් අපි ඒකට දැම්මා බයිලයින් එකක් මේ අග්නිදිග ආසියාවේ වැඩිම පන්දම් අල්ලන පුවත්පත කියලා. එතකොට දැන් ඔබ පාසල් සමයේ සංගීතය හදාරපු කෙනෙක්. සංගීතය මම විධිමත්ව හදාරපු කෙනෙක් නෙවෙයි. නමුත් අපේ තාත්තාට සංගීතය පුළුවන් නිසා සහ මේ පාසලේ මම සංගීතයට ලොල් නිසා මම සංගීතය හදාරනවා මගේ විෂය ධාරාවේ සංගීතය නොතිබුණාට. අර ඒකාබද්ධ වාදුන්දේ ගීත ගායනා කරන්න අවිල්ල හිටපු නයනාට දාපු තනුව. ඔව් ඒක මෙහෙමයි. අපි ඔය කලා උළෙලවල් කරද්දී ඉස්කෝලේ ඉන්න කාලේ අපි මේ සබැඳි විදුහල් ගීතය කියලා එකක් නිර්මාණය කරා. ඒකට මම තමයි මේ තනුව නිර්මාණය කරේ. ඉතින් ඒ ගීතය ගයන්න මේ විවිධ පාසල් වලින් අපි ඉල්ලනවා මේ හොඳටම සින්දු කියන්න පුළුවන් ළමයි වෙවන්න කියලා. ඇගේ පාසල වෙලා තිබ්බි. ඒතකොට මියුසියස් විද්‍යාලයෙන් ආවා මේ හුරුබුහුටි ගෑනු ළමෙක්. ඉතින් මට ඇත්තටම ඒ ගීතේ පුරුදු කරද්දිම මේ ළමයා ගැන නිකන් මොකක්ද ආකර්ෂණයක් ඇති වුණා. ඊට පස්සේ අපි අතර මිත්‍ර සම්බන්ධකමක් ඇති වුණා. ඒ සම්බන්ධකම තමයි වර්ධනය වෙලා අද වෙනකන් තියෙන්නේ. ඒ නයනාගේ ඇස් පිළිබඳ අතුල වේලාසනින් ගායනා කළා. ඔව් අපි එහෙම හිතමුකෝ. පවුලේ තොරතුරු ගැන සටහනක් එකතු කළා. නෑ මම ඉතින් මමයි නයනයි අපේ දුවයි පුතයි ඒගොල්ලොත් දැන් මේ වැඩි හිටියෝ. දුව මේ ආර්ථික විද්‍යාව පිළිබඳව මේ වාණිජාංශයෙන් එයා උපාධිය හැදෑරුවේ ඉන්දියාවේදී. ඇය දැන් මේ අම්මා කෙනෙක් වුණ නිසා මේ දවස්වල රැකියාවෙන්නේ අයිම් වෙලා ගෙදර ඉන්නවා දැන් අවුරුදු 5-6ක ඉඳලා. පුතානම් මේ පරිගණක ඉංජිනේරුවරයෙක්. ඉතින් ඔවුන් අපි එක ළඟ ජීවත් වෙන්නේ අපි සියලු දෙනාම මේ මුණුපුරු මිනිපිරියෝ 5 දිනකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ රණ්ඩු සරුවල් ඒගොල්ලන්ගේ කෑකෝ ගැසීම් සහ ඒගොල්ලන්ගේ සුන්දර ජීවිත මැද මේ මම හිතන්නේ ඉතාමත් ප්‍රීතියෙන් විශ්‍රාම සූයගෙමින් ඉන්නවද. ආ
දෙවි උන්නා මතකයි ඔබම සුන්දර සමනල ප්‍රේම කතා පුංචි කාලේ ඉඳලා දැක්ක සමන්නතාවුදුර තිබ්බ ආවේනික ගතියක්. ඒ ආවේනිකම අදත් එහෙමමයි. බඳපු කොණ්ඩේ, උඩු රැවුල, යට පුංචි රැවුල් කොටේ, සාධික බාච්චුවට අඳින ඇඳුම්, මේවා මේ හිතාමතා කරපු දේවල්. නෑ. මේවා මගේ පහසුව සඳහා කරගත් දේවල්. කොණ්ඩේ වැව්වේ මේ කොණ්ඩේ කපන්න ගියපුවාම ඒකට වෙලාවක් වැය වෙනවා. ඒක කරදරයක්. මොකද ඒ වෙලාවේ මට මොකක් හරි ලියන්න කියන්න පුළුවන් වෙලාවක්. ඉතින් ඒ නිසා හැම දෙයක්ම මම මේ මම ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් හුඟක් වෙලාවට නයනා තමයි මේ 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 ඇඳුමක් මේ කඳින්න කියලා මේවා කරන්නේ. එහෙම නැතුව මම කිසිම දවසක මේ මම හිතන්නේ මම ඇඳුමක් මේ තෝරගන්නවත් තාම දන්නේ නැති කෙනෙක්. මාධ්‍ය පුදුමාකාර විදිහට වෙනස් වෙලා. රේඩියෝ එකේ හැඩය වෙනස් වෙලා තියෙනවා. ටීවී එකේ හැඩය වෙනස් වෙලා තියෙනවා. මේවා බලන ක්‍රම වෙනස් වෙලා තියෙනවා. අලුත් පරපුර මේවත් එක්ක ගනුදෙනු කරන ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. මාධ්‍ය තුල මේ කල කීදෑ පිළිබඳ මෙච්චර වෙලා අපි කතා කළේ. තව හිදස් තියෙනවද අපිට යමක් කරන්න? මම හිතන්නේ සුරේ දැන් ඔබ කියු දේ දැන් මේ මාධ්‍ය හැඩරුව දැන් මේ සාම්ප්‍රදායික මාධ්‍ය ඉස්සරහට ප්‍රේක්ෂකයා නැත්තම් ශ්‍රාවකයා එන එක එන්න එන්නම අඩු වෙමින් යන එක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රවණතාවක්. මේ ඩිජිටල් යුගයත් එක්ක ඒක ඒකේ වේගය වැඩි වෙලා තියෙනවා. අපි සාමාන්‍ය ගත්තොත් මුළු ලෝකෙම මේ ටෙලිවිෂන් එක ඉස්සරහින් දැන් ටෙලිවිෂන් බලන අය, රේඩියෝ එක ළඟ ඉඳගෙන රේඩියෝ අහන අය දැන් එන්න එන්නම අඩු වෙලා තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් ටෙලිවිෂන් සෙට්ස් විකිණීම ගත්තොත් බලන්න පුළුවන් කොච්චර ටෙලිවිෂන් සමාන රේඩියෝ සෙට්ස් ලංකාවේ අපි ගත්තොත් රේඩියෝ සෙට්ස් පහුගිය කාලේ කොච්චර විකිණලා තියෙනවද කියලා ගත්තොත් කොච්චර සුළු ප්‍රමාණයක්ද කියලා හිතාගන්න පුළුවන් රේඩියෝ රේඩියෝ විදිහට විකිනවා. දැන් රේඩියෝ එක අහන්නේ එක්කෝ අපි වාහනයක යන ගමන්, එහෙම නැත්නම් අපේ ටැබ් එකෙන් කම්පියුටර් එකෙන් නැත්නම් අපේ ස්මාර්ට් ෆෝන් එකෙන්. ටෙලිවිෂන් එකත් එහෙමයි. ටෙලිවිෂන් එක ඉස්සරහා ඉඳගෙන බලන ක්‍රමය ඉවර වුණා. වෙලාවට බලන ක්‍රමය දැන් ඇත්තටම නැහැ. තමන්ට ඕන වැඩසටහන තමන්ට ඕන වෙලාවට බලනවා මිසක් වැඩසටහන විකාශය වෙන වෙලාවල් කියන ඒවා දැන් ඒවා නොසලකා හැරීම බවට පත් වෙනවා. ඒක තව ඉස්සරහට තවත් වෙනවා. දැන් ලෝකේ එහෙම තමයි වෙන්නේ. එතකොට අපි මේ අභියෝගයට මේ අලුත් අභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ? මම හිතන්නේ අපේ රටේ නම් තාම අපි කල්පනා කරලා නැහැ. නමුත් වෙනත් රටවල මේවා කල්පනා කරනවා, ඒ ගැන සාකච්ඡා කරනවා. කොහොමද මෙතනින් මේ ප්‍රේක්ෂකයා වෙන විදිහකට හරි රඳවගන්නේ කොහොමද කියන උපක්‍රම ගැන මම හිතන්නේ මේවා අපි දැනට පරක්කු වැඩි වුණත් මේවා ගැන අපි හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැත්තම් මේ සාම්ප්‍රදායික මාධ්‍ය අර ඩයිනෝසරයන් වගේ වඳ වෙලා යන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒක තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ තත්ත්වය වෙන්න පුළුවන්. සමහර විට මේ තාක්ෂණ වේගයත් එක්ක තාක්ෂණ දියුණුවේ වේගයත් එක්ක ඊට ඉස්සර කලින් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒකට සූදානම් වුණේ නැත්තම් මම හිතන්නේ අපි විශාල අර්බුදයකට යනවා සාම්ප්‍රදායික මාධ්‍ය. ඔබ ඔය කතාව කියලා ඕකට හොඳ උදාහරණයක් ගත්තා පෙර පරම්පරාවෙන්. ඒ තමයි
ඔබ ඇසුරු කළ සුගතපාලද සිල්වා කියන ප්‍රවීණයාගේ අදහස්. ඔව් සුගත් අයියා මේ මේ එයා ඔහුගේ හැම නාට්‍යයක්ම රඟ දක්වන මංගල දර්ශනයේ වෙලාවේ මේ නිකුත් කරන සමරු කලාපයට ඒ නාට්‍ය පිළිබඳව ලියන පණිවිඩය කොහේ හරි තැනක අඩංගු වෙන එක වාක්‍යයක් තිබුණා. ඒක ඔහුගේ පළවෙනි නාට්‍ය සමරු කලාපෙත් තිබුණා. ඔහු කරපු අවසන් නාට්‍ය සමරු කලාපෙත් තිබුණා. ඒ වාක්‍ය තමයි මම හැමදාමත් ඉගෙන ගනිමි කියන. මේක මම මේ සමරු කලාප කීපයක මම මුලින් මේ සමරු කලාප කියව ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ එහෙම දෙක තුනක් කියවද්දි මට මේක ඇත්තටම මේ මගේ පපුවේ මට කා වැදුනා. මම අනුගමනය කරන්නත් ඒකයි. මම හැමදාමත් ඉගෙන ගනිමි. මේ ඉගෙන ගන්න එක අපිට කවදාවත් නවත්තන්න බෑ. අනික එක හැම කෙනෙකුගෙම හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ පුද්ගලයා අපිට වඩා උසස් කෙනෙක් වෙන්න පුළුවන්, පහත් කෙනෙක් වෙන්න පුළුවන්. අපිට වඩා දැනුවත් කෙනෙක් වෙන්න පුළුවන්, අපිට වඩා නුදනුවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් අපිට හැම තැනකින්ම, හැම දෙයකින්ම, හැම කෙනෙකුගෙම, හැම සිද්ධියකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි ඒක ඉගෙන ගන්න ඕනේ. මම අනුගමනය කරන්නේ මේ පිළිවෙත. සමන් අතාවුද කියන විශිෂ්ට ගණයේ සංචාරකයා, තීර්ථයාත්‍රිකයා සහ මේ මාධ්‍යවේදියා සතුව තිබෙන දැනුම් සම්භාරය තමයි අපි මේ වෙලාවකට කැටි කළේ. අපිට ඒක උතුරන අදහස් ගොන්නා. ඒ නිසා තමයි කාලේ පැන්නේ. ඔබ අපිට කියලා දීලා තිබුණේ පැහැදිලි හදවතක් තිබේනම් විතරයි අනෙක් ගෙනාව අවබෝධ කරගන්න, ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔබ කියලා දුන්නු මාධ්‍ය ලෝකයට අපේ ගෞරව උත්තමාචාර්ය උදකරමින් අපි මේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්න සූදානම් වෙන්නේ. හොඳයි සූර්ය, ඉතින් මේ වගේ දේවල් අපිටත් සතුටක්, ප්‍රීතියක්. මේ වළිනුත් අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඒකට ස්තුතියි. හෙටටත් ඉගෙන ගනිමු. යමු 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 අපි එවිට යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹාගෙන මුතෝරත රවි සනග රවට නින් දැනු වල උඩු වියන් යති මුදුතාර ඇතිවිල්ලේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ සිවුදෙසින් හඹාගෙන මොටෝරත රවි සෙනග රවටමින් විදුලියස්සිනාසෙවි නොරවටි යන්න යමු කහ ඉරෙන් පෙතර වීලා කහ ඉරෙන් පෙතර වීලා ඉරිතන්නුනු වල කුඩු වියන් යති මුදුතාර නැතිවිල්ලේ යමු 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 එවිද යමු ප්‍රේමියේ සිවුදෙසින් හඹාගෙන මොටෝරත රවි සෙනග රවටමින් රජවරුන් අතවන බිම බලන් යන්න යමු කහ ඉරත් දැලි වැටීලා කහ ඉරත් දැලි වැටීලා ඉර
තැලුණු වලා කුඩු වියන් යති මුදුතර නැතිරිල්ලේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ සුදසින් හඹාගෙන මුතෝ රතරන් සනග රබට තැලුණු වලා කුඩු වියන් යති මුදුතර නැතිරිල්ලේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ